බෝසත් පුතුගේ නාමකරණ මංගල්ලය. සුදොවුන් නිරිඳු සිය පුතුගේ ශාරීරික ලක්ෂණ බලා ගැළපෙන නමක් තැබීම පිණිස වේද මන්ත්‍රයෙහි පරාගත බ්‍රාහ්මණයන් 108 දෙනෙක් කැඳ වූහ. ඔවුන් අතර රාම, දජ, ලක්කන, මන්ති, බෝජ, සුයාම, සුදත්ත සහ කොණ්ඩඤ්ඤ යන 8 දෙනා මහා පණ්ඩිත බ්‍රාහ්මණයෝය. රාජාන පරිදි ඔවුහු පළමු කොට බෝසත් කුමරුගේ සිරුරෙහි පිහිටා ඇති ලකුණු පිරික්සා බලා ලක්ෂණ ශාස්ත්‍රයට අනුව මහා පුරුෂයෙක තුල පිහිටන සියලු මහා පුරුෂ ලක්ෂණ මේ සිඟිත්තා තුල නොඅඩුව ඇති බව දුටුය. ඔවුන්ගෙන් හැමට බාල කොණ්ඩඤ්ඤ බමුණා හැර අන්‍ය බ්‍රාහ්මණවරු ඇඟිලි දෙකක් ඔසවා මෙසේ කීහ. මහරජ, මේ කුමරුගේ පිහිටා ඇති ලකුණු අනුව මෙතෙමේ ගිහිගේ වසන්නේ නම් සප්ත රතනයෙන් යුතු සිව්මහා දිවයිනට අධිපති මහා චක්‍රවර්ති රජෙක් වෙයි. යම් හේකින් ගිහිගේ හැර පැවිදි වුවහොත් සියලු කෙලෙසුන් නසා බුදු බව ලැබගනී. කොණ්ඩඤ්ඤ තෙමේ කුමරුගේ මහා පුරුෂ ලකුණු පිරික්සා බලද්දී ඇහි දෙබැම මැද පිහිටි ඌර්ණ රෝමය කුණ්ඩලාකාරව දකුණට කැරකී ඇති බව දැක ස්ථීර නිගමනයකට පැමිණියේය. හේ එක් ඇඟිල්ලක් ඔසවා මෙය කීය. මහරජ, මේ කුමරු ගිහිගේ රැඳී සිටින්න කිසි කරුණක් නැත. මෙතෙමේ ඒකාන්තයෙන් ගිහිගේ අතහැර යයි සියලු කෙලෙසුන් නසා සම්බුදු බව පසක් කරගන්නා බව නම් මට නිසැකය. ඉන්පසු කුමරුගේ නම කුමක්දැයි තීරණය විය. සියලු ලෝ සතහට මහත් සෙත සලසන තැනැත්තා යන අරුතෙන් සිද්ධාර්ථ යන නම ලැබුණේය. එහෙත් කුමරු වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ ගෞතම යන ගෝත්‍ර නාමයෙනි. මහාමායා දේවිය කලුරිය කොට දෙව්ලොව උපදී. සියලු බෝසත් මව්වරුන්ට අදාළ ඒකාන්ත පිළිවෙලක් ඇත. එය දන්නෝ බුදුවරුය. ලොවන් කිසිවෙක්ගේ නොදනී. බෝසත් මව පුතු බිහිකොට 7 දිනක්කින් කලුරිය කිරීම ධර්මතාවයක් බව බුදුමෙන්ම වදාරා තිබේ. ඒ නිසා බෝසත් මව එසේ කලුරිය කළේ මන්ද? සිටගෙන සිටියේදී දරුවා ප්‍රසූත කළ නිසාද? යනාදී අරුත් සුන් ප්‍රශ්න නගන්නෝ මෙකල සිටිති. එවන් ගැටලු ඇතිවනුයේ ඒ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ වදාළ කරුණ නොදත් නිසාය. භාග්‍යවතුන් වහන්සේ බෝසත් මව් පිළිබඳ මෙය වදාළසේක. මහණෙනි, බෝධිසත්වයන් උපන් 7 දිනේ බෝසත් මාතාව කලුරිය කරයි. ඇය මිනිස් ලොවෙන් චුතව තුසිත දෙව්ලොව උපදින්නීය යන මෙය ධර්මතාවයකි. මහාමායා බිසවතුමෝ සිය කුසින් උපන් අසිරිමත් පුත්‍රවන ගැන අපමණ සතුටින් විසුවාය. ඇයටත් වඩා සතුටු වෙන්නට වෙන අයෙකු කොයිද? සිය නැගණිය වූ ප්‍රජාපති ගෞතමියද තම කුසින් උපන් දරුවෙකුට සෙයින් කුමරුට මහත් ආදරයෙන් ලංව සිටියාය. 7 දින රැෙහි මහාමායා දේවිතමෝ ඉතා සතුටින් යුතුව සිරියහනේ සතපුනාය. එදා ඇය මවුලවෙන් චුත වූවාය. ඇස්හැර බලන විට සොළොස් හැවරිදි මනා රූ ඇති දෙව් කුමරෙකුව තුසිත දෙව්ලොව ඉපිද සිටී. දැන් හේ මාතෘ දිව්‍ය පුත්‍රයාය. මහා ප්‍රජාපති ගෞතමී බිසව සිදුහත් කුමරුගේ කිරි මව වෙයි. මහා ප්‍රජාපති ගෞතමී සුදෝ නිරුදුගේ දෙවන බිසවයි. මහාමායා බිසවගේ කලුරිය කිලීමෙන් පසු ඇය අගමෙහෙසිය වූවාය. සුදවුන් රජුට දාව ගෞතමිය කුසින්ද දරු දෙදෙනෙකු උපන්නෝය. වැඩිමහල් කුමරිය නන්දාවන අතර බාල කුමරු නන්දය. ප්‍රජාපති ගෞතමිය සිය කුසින් උපන් නන්ද කුමරු කිරිමවුනට පැවරුවාය. ඇය සිදුහත් කුමරුට කිරි පෙව්වාය. ඇය පසු කාලෙක බුදුසසුන තුල භික්ෂුණී සංඝයා පිහිටවීමට මුල් වූවාය. ඇයද භික්ෂුණියක් වී රහත් ඵලයට පත් වූවාය. පිරිනිවන් පාන අවස්ථාවෙහි භාග්‍යවතුන් වහන්සේ බැහැදුටු ඇය මේ වදන් පැවසුවාය.
සුගතයාණන් වහන්ස නුඹ වහන්සේ බිහි කළ මව්වන මා සොයුරී මහාමායා බිසව් කලුරිය කළ කල්හි නුඹ වහන්සේට මෞසෙනෙහස දුන්නේය. මහාවීරයන් වහන්ස, එහෙත් දැන් මගේ පියාණෝ නුඹ වහන්සේය. ලොවට පිහිටවන මුනිදානෙනි, මේසා දහම් සුවයක් මට දුන්නේ නුඹ වහන්සේය. ගෞතමයාණනි, සත්තකින්ම මම නුඹ වහන්සේගේ ලයෙහි උපන්නෙමි. සුගතයන් වහන්ස, එදා නුඹ වහන්සේගේ රූපකය පෝෂණය කොට ඇති දඩ කළේ මාය. අසිරියකි, නුඹ වහන්සේ විසින් පෝෂණය කරන ලද මාගේ කය වනාහි නින්දනීය නොවූ මනහර දහම් කයකි. එසේය, මට මතකය, නුඹ වහන්සේ සිඟිති කල සාපිපාසා නිවීමට පෝන ලද්දේ මාගේ කිරිය. කවර අසිරියක්ද, එවන් මට නුඹ වහන්සේ අමාකිරි පෙවූසේක. මහා මුනීන්ද්‍රයන් වහන්ස, නුඹ වහන්සේව ඇති දැඩි කළ හේතුවෙන් මාහට ණයක් නැතිසේක. ලොව ස්ත්‍රීහු පුතුන් ලබන්නට ආශා ඇතියෝ නම් ඔවුහු නුඹ වහන්සේ බඳු උදාර පුතුන් ලබත්වා. ලොව මව් බිසෝවරු මහා බලසම්පන්න දරුවන් බිහිකොට අන්තිමේදී සසර දුකටම ඇද වැටුණෝය. මා ආදර ඇති පුත සිය කිරි නුඹ වහන්සේට පෙවූ මේ මව් බෞසයුරින් ගොඩට පමුණුවා අමා නිවන නම් දූපතෙහි පිහිට වූයේ නුඹ වහන්සේමය. මෙසේ ගෞතමී බිසව ඉතා ආදරයෙන් බෝසත් කුමරු ඇති දැඩි කළාය. කුමරුට දැඩි රැකවල් දෙති. බෝසත් පුතුගේ නාමකරණ මංගල්‍යයේදීත්, පළමු අසිත ඍෂිහුගේ මුණගැසීමේදීත්, සුදුව නිරුදගේ සවනට වැකුණේ තමන් අසනට අකමැති දෙයකි. එනම් පුතු ගිහිගේ අතහැර ඒකාන්තයෙන් පැවිදි වන්නේ යන කරුණයි. මෙයට වඩා රජුට පීඩා දෙන අන් සිතුවිල්ලක් නැත. රජ නම් තබන්නට පැමිණි බමුණන්ගෙන් මේ පිළිබඳ වසා සිටියේය. පඬිවරුනි, කුමක් හේයින් මගේ පුතු ගිහිගේ අතහැර පැවිදි වන්නට යන්නේ දැයි කියන්න. ඒ කුමක් නිසාද කලකිරෙන්නේ? මහරජ, අප උගත් ලක්කන ශාස්ත්‍රයට අනුව මෙවන් මහාපුරුෂ ලක්ෂණයෙන් හෙබි අසිරිමත් අයෙකු ගිහිගේ අතහැර යන්නේ පෙරනිමිති හතරක් දැකීමෙන්. ජරාජීර්ණ වන මහල්ලෙකු, රෝගියෙකු, මලකඳක් හෝ පැවිදිරුවක් හෝ දුටුවොත් යමක් සිදු විය හැක. ඒ පැවිද්ද පිණිසයි. එදා පටන් කිඹුල්වත් නුවර ඇතුළත රාජවීදියෙහි පටන් කුමරු යනේන කිසිදු පෙදෙසක යටකී හතර පෙරනිමිතිවලට හසුවන කිසිම දැක්මක් කුමරුගේ නෙත නොගැටී තබන්නට රජතෙම වග බලාගත්තේය. ඒ නිසාම කුමරයාට ජරාජීර්ණ මහල්ලන්ද, අසාධ්‍ය රෝගීන්ද, මෘත ශරීරයන්ද දක්නට නොලැබුණේය. එසේම කෙස් රැවුල් බහා කසාවත් හැඳි පැවිදි වූවන්ද නොදුටුවෝය. දෙමස් වියති කුමරු ප්‍රථම ධානයේ උපදවයි. අප දිවිගෙවන මේ යුගයේ සැබෑ ධානලාභී අයෙකු පිළිබඳ ඇසීම පවා දුලබයි. දහමේ පෙන්වා දෙන අයුරින් ධාන ලැබූ අය නොව මේ යුගයේ සිටිනුයේ පහන් එළියෙන් අංජනම් බලන අය හෙයින් සමාධියෙන් නානා දර්ශන දකින මිත්‍යා සමාධියෙන් යුතුවෝය. ඔහු එපමණකින් නොනැවතී ඩිජිටල් මාධ්‍ය වෙත අවුත් තමන් දාන ලාභෝහිය රහත් යනාදී වහසි බස් දොඩයි. තමා හුවා දක්මමින් අනුන් හෙලා දකිත්. සැබෑ ධ්‍යාන ලාභීහු එසේ නොවේ. ප්‍රථම ධ්‍යානය යනු එබඳු එකක් නොව පැහැදිලිවම නීවරණ යටපත් කොට කුසලයේ උපදවාගත් ශාන්ත සමාධියකි. එකල ශාක්‍ය රාජධානියේ වාර්ෂික වප්මගුල් රාජ්‍ය උත්සවය පැවතුය. අලුතින් සීසෑම් පිණිස රජු විසින් නගුල් දහසක් යොදවනු ලැබේ. මේ රාජෝත්සවය පිණිස සුදවුන් නිරිඳු සිය පුත්කුමරුද ගෙන මහා පෙරහරින් සීසාන බිම බලා පිටත් වියේ. සීසාන කෙත්‍යය අසල සිනිඳු සෙවන ඇති දඹරුකක් තිබුණේය. එහි කුමරු වෙනුවෙන් ඇඳක් පැනවීය. ඉහලින් වියන් සැදුනි, වටතිරයෙන් රැකවල් යෙදුනි. එසේම කුමරු රකිනු පිණිස සේවිකා මව්වරුන් තැබුණි. නිසිකල සක්හඬ පැතිරුණි.
බෙරනාදය පැතිරුණි. රජතෙමේ ඇමතියන් පිරිවරා නගුල්ගෙන සීසෑම පටන් ගත්තේය. රජුගේ නගුල රන් පැහැ ගත්තකි. ඇමතිවරුන්ට රිදී පැහැගත් එකසිය හතක් නගුල් ඇත. ඉතිරි නගුල් දහස ගොවියන්ට යෙදුණි. නගුල් ගත් කවුරුත් කෙතෙහි ඔබොම්ව යමින් සීසායි. සුදුවන් රජුද මෙතර සිට එතරටත් එතර සිට මෙතරටත් යයි. එය මහත් උත්සවක්ෂීයක් දිස්විය. කුමරුගේ පරිවාර සේවිකා මව්වරු රජවුගේ සම්පත් දකින්නේ වියයි කුමරු සිට තිරයෙන් පිටතාවුත් වප්මගුල් සිරි නරඹමින් සිටියාවිය. සිඟිති කුමරුට ඇහැරුණේය. හේ වටපිට බැලීය. පෙනෙන්නට කිසිවෙක් නැත. වහා නැගිට පළඟක් බැඳ වාඩි විය. ආනාපානසති භාවනා වඩන්නට පටන් ගත්තේය. අසිරියෙහි සිඟිති කුමරාට ප්‍රථම ධානය උපදවා ගත්තේය. සේවිකා මව්වරු කුමරු සිහිපත්ව වහා දිවා ආවෝය. එකල්හි පිටතින් පවා මහා අසිරියක් පෙනුනි. එනම් කුමරුට සෙවන දුන් දඹරු කෙහි ඡායාව හිරුගේ ගමනට අනුව වෙනස් නොවී තිබුණේය. මණ්ඩලාකාරව සැදී නොවෙනස්ව තිබුණේය. මේ පෙළහර දකිමින් තිරේ මෑත්කොට බලද්දී දුටු දෙයින් තවත් පුදුමයට පත් වූහ. කුමරු දැඩි චිත්ත සමාධියක නිමග්නව භාවනායෝගීව සිටී. ඔහු වහා දිවගොස් මේ විස්මය සුදුවන් නිරුදුට කීවය. රජතෙමේ වප්මගුල අතහැර මඩ සෝදාගෙන වහා දිව ආවේය. ඔවුන් කී පරිදිම දඹගසෙහි ඡායාව නොවෙනස්ව මණ්ඩලාකාරව සැදී තිබුණි. ඇතුළට ගොස් බැලූ විට කුමරු ගැඹුරු සමාධියකින් සිටී. මාස දෙකක් වී ඇති තම සිඟිති පුත කුමරුගේ පෙළහරු දුටු රජතෙමේ දණින් වැටුණේය. මාගේ ආදර ඇති පුත, මාත ඔබට පළමුව වැන්දේ අසිත ඍෂීන් තොප වැන්දදාය. මෙය මාගේ දෙවන වැඳීමයි යයි කියා වන්දනා කළේය. රජු වැන්ද කල්හි සියල්ලෝම කුමරු වැන්දාවය. පිය රජතෙමේ සිදුහත් කුමරු අධික කම්සුවට පොළඹවයි. සුදෝ නිරුඳගේ එකම සිහිනය වූයේ සිය පුත්‍රයා මහා සක්විති රජකු වී සකල ජම්බුද්වීපෙහි රාජයා වනු දැකීමය. සිය පුතු ගිහිගේ අතහැර යන කතාව අසනු තබා සිතීමටද හේ අකමැතිය. එහෙයින් පුතු හැකිතා කංසුවෙහි රඳවා සැපයේ පොළඹවාගත යුත්තේ යන අදහස තිබුණි. සොළොස් වියට පත් සිදුහත් කුමරු ඉතා මනහර රුයින් අගපත්ව වැඩී ගියේය. රජතෙමේ තුන් ඍතුවට යෝග්‍ය පරිදි ප්‍රාසාද තුනක් කරවා දුන්නේය. එක් ප්‍රාසාදයක නවමහලින් යුතුය. දෙවැන්න සත්මහලකි. අනෙක පස්මහලකි. එයින් එකක් ශ්‍රීත ඍතුව සඳහාය. දෙවැන්න ගිම්හාන කාලයටය. අනෙක වැසි සාර මාසයටය. භාග්‍යවතුන් වහන්සේ ඒ වග පසු කලෙක වදාළේ මෙසේය. මහණෙනි, එකල මම ඉතා සුවසේ වැඩුණෙමි. අතිශයින්ම සුවසේ වැඩුණෙමි. අත්‍යන්ත සුකුමාලව වැඩුණෙමි. එකල මහණෙනි, මගේ පියාණන් නිවසෙහි තුන් පොකුණක් කරවා තිබුණේය. එක් පොකුණක නිල් මානෙල්, තවක රතු නෙළුම්, අනෙකක සුදු නෙළුම් පිපෙයි. එකල්හි මම කසී රටෙහි නොවන සඳුන් නොගල්වමි. මාගේ හිස් වැලුමද සිනිදු කසී සලුවෙන් කළ දෙයකි. මා පෙර වූ රෙදිද සිනිදු කසී සලුය. මා හැන්දේ කසී සලුය. උතුරු සලුවද කසී සලුවය. එකල රෑ දහවල් දෙකෙහි සීතෙන් වේවා, උණුසුමෙන් වේවා, දූවිල්ලෙන් වේවා, පින්නෙන් වේවා, මේ කුමරු නොපෙළේවා යැයි මට සේසත් ඔසවනු ලැබීය. එකල මාහට තුන් ප්‍රාසාදයක් තිබුණි. ඍතු තුනට එක බැගින් වෙන්කොට තිබුණේය. එකල මම වර්ෂාව පවත්නා සාර මාසය පුරා පිරිමින් රහිත ප්‍රාසාදයෙහි නාටිකාංගනාවන් විසින් පසඟතුරු නදින් පිනවන ලදුව පහත් මාලයටද නොබැස වාසය කළෙමි. අන්‍ය වූ නිවසෙහි දාසකම්කරු අතවැසියන්ට දෙනු ලැබුයේ කාඩි හොදිත් සමග නිවුඩු සහල්බාත්‍ය. එහෙත් මාගේ පිය නිවසෙන්හි දාසකම්කරු පුරුෂයන්ට මස් රසයෙන් යුතු ඇල්හාලේ බත් දුන්නේය.
සිදුහත් කුමරු හා සරණ බන්ධනයට පැමිණි යශෝදරා. දෙව්දහ නුවර සුප්‍රබුද්ධ රජුගේත් අමිතා දේවියගේත් එකම දියණිය යශෝදරාය. යශෝදරා බිම්බා දේවි උපන්නේ සිදුහත් කුමරු උපන් මොහොතේදී. සුදුවන් රජු සිය පුත් කුමරුට ආවහ කොට දුන්නේ ඒ යශෝදරාය. පෙරම්පුරණ මහා බෝසත් හා එක්ව යශෝදරාවෝ අසංඛ්‍ය කල්ප ගණනක් පසුපසින් ආවාය. ඇය දිවි දෙවෙනි කොට සිය සැමියාට පෙම්බැන්දාය. නොයෙක් ආත්මයන්හි සැමියා රැක ගැනීමට දිවි දුන්නාය. අන් පුරුෂයෙකු දෙස කිසිදා නෙත් හැර නොබැලුවාය. ඇය කඳුළු සලසලා සිය සැමියා පසුපසම සෙවනැල්ලක් සෙයින් ආවාය. සැමියා බඹසර රකින කල්හි ඇයද බඹසර රැක්කාය. සැමියා වල්වැද තපස් රකින කල්හි ඇයද තපස් රැක්කාය. සැමියා දැහැන් වඩා බඹලො යන කල්හි ඇයද දැහැන් වඩා බඹලො උපන්නාය. යශෝදරාව පසු කලෙක භික්‍ෂුණියක් වූවාය. සියලු කෙලෙසුන් අසා රහත් ඵලයක් පසක කරගත්තාය. පිරිනිවන් පානට මොහොතකට කලින් භාග්‍යවතුන් වහන්සේ වන්දනා කළ රාහුල මාතාවෝ මෙය කියා සිටියාය. මහා වීරයන් වහන්ස, කුසලයට අයෝග්‍ය තැන් දුරුකොට අනාචාරය දුරුකොට මා දිවි පුදන ලද්දේ නුඹ වහන්සේට උදසාමය. මහා මුනිදානන් වහන්ස, නොයෙක් කෝටි දහස් කරන් ආත්මයන්හි බුදුබවම පැතූ නුඹ වහන්සේ අනුන්ට බිරිය කොට මා දන් දුන්නාය. එකල්හි නුඹ වහන්සේගේ යහපතම පැතූ මම දොම්නස්සිත නූපදීමි. බුදුබවම පැතූ නුඹ වහන්සේ අනුන්ට දාසියෙකුට මා දන් දුන්නාය. එකල්හි නුඹ වහන්සේගේ යහපතම පැතූ මම දොම්නස්සිතක් නූපදිමි. නොයෙක් කෝටි ගණන් ආත්මයන්හි මම නුඹ වහන්සේ උදෙසා දිවි පුදවෙමි. සිංහ ව්‍යාග්‍රාදීන්ගෙන් නුඹ වහන්සේට විය හැකි ඕදුරේ මිදවීම පිණිස මාගේ ජීවිතය ඔවුනට පුදවෙමි. කය පළඳනාද නොයෙක් බොහෝ වස්ත්‍රද මට තිබුණේය. බොහෝ ස්ත්‍රී ආභරණ තිබුණේය. නුඹ වහන්සේ දන් දෙන කල්හි ඒ කිසිවක් නොසඟවා දානය පිණිසම ඉදිරියෙහි තැබුවෙමි. නුඹ වහන්සේගේ ධානය පිණිසම දන ධාන්‍යත් ගම් නියම් ගම් කෙත්වතු පමණක් නොව මා කුසින් වැදූ දූ දරුවන්ද මම පිදුවෙමි. නුඹ වහන්සේගේ දානය පිණිස ගණන් නොකළ හැකි තරම් ඇතුන් අශ්වයන් ගවයන් දැසිදස්සන් පරිචාරිකාවන්ද මම පිදුවෙමි. මහා මුනින්ද්‍රයන් වහන්ස, එකල නුඹ වහන්සේ මම යදින්නට දන් දෙන්නෙමි යයි යම් බසක් මට කීසේක්ද ඒ කී පරිදිම නුඹ වහන්සේගේ උතුම් දන් දෙන කල්හි කිසිදා මා තුළ විපිලිසර බවක් ඇති වූවග නොදක්මි. නුඹ වහන්සේ පුරමෙන් සිටි පාරමිතා වෙනුවෙන් මේ දිගු සසරෙහි අනේක ආත්ම භාවයන්හි පිද බොහෝ දුක් අනුභව කළෙමි. මහා මුනිදානන් වහන්ස, මම සුවපත්ව සිටි කල්හි සුවේහි සතුරු නොවියමි, දුකෙහි දොම්නස් නොවියමි. පෙරුම්පිරු නුඹ වහන්සේ උදෙසා හැම කල්හිම සමව සිටියමි, සමසිතින් සිටියමි. යශෝදරා විසින් සුදුහත් කුමරුට දක්වන ලද්දේ සංසාරගත ස්නේහයකි. එය හුදෙක් කායක වින්දනයකින් හමාර වෙන බොළඳ පිපාසයක් නොවී, ආදර අහේනියක විලාපයකුත් නොවේ, විරහ දුකින් සැලී ගිය ශෝකයකුත් ප්‍රලාපයකුත් නොවේ. එය සඳ එළිය බඳු සැබෑ ප්‍රේමයකි. ඒ ප්‍රේමය අසීමිත ගුණයෙන් පෝෂිත වූවකි, සීලයෙන් සුපිරිසුදු වූවකි, දානයෙන් බැබලී ගිය දෙයකි. ඇයට රහත් වෙන්නට පුළුවන් වූයේද ඒ නිසාමය. යශෝදරා අතිසය රූ ඇත්තීය. ගණදුරෙහි පවා ඇය රූ සිරෙන් දිලෙයි. ඇය දිව්‍ය අප්සරාවක නොව මිනිස් දියණියක්යැයි දැනගන්නේ ඇසිපිය හෙළන නිසාය. සිදුහත් කුමරුට පෙම්බැඳී ඇය සෙවනැල්ලසේ සිටියාය. ශාක්‍යවරුන්ගෙන් සිදුහත් කුමරුට චෝදනා. දිනක් ශාක්‍යයෝ එක්ව සිදුහත් කුමරු පිළිබඳ චෝදනා මුඛයෙන් කතා කරන්නට පටන් ගත්තේය. සිද්ධාර්ථයෝ කවරහුද යැයි හේ කිසියම් ශිල්පයක් දන්නේද? දන්නේ කෙලිදලින් කල්ගෙවන්නටය. සිව්මහා දිවයිනට අධිපතියා වන මේ මහා චක්‍රවර්ති යම් හේකින් අප රාජධානියට සතුරු ආක්‍රමණයක් පැමිණියහොත් හේ කුමක් කරයිද? ධීර වීර සූර ප්‍රතාපවත් ශාක්‍යයෝ මෙබඳු මොල කැටි නොවෙති.
මේ ඇසූ සුදුවෝ නිරුදුගේ සිත පෑරී ගියේය. කිසිවක් නොදොඩා නිශ්ශබ්දව සිටියේය. ඔවුන් ගිය පසු සිදුහත් කුමරු කැඳවා මෙය පැවසීය. බලන්න පුත, ඥාතියහු තොපට දොස් නගී. සිදුහත් කිසි සිල්පයක් නොදන්නේලු. අතිශයෙන් සුකුමාලලු. කෙළිදෙලින් මත්ව සිටින්නේලු. එම්බා පුත, මෙහිලා කුමක් කරන්නේද? ධීර වීර ශූර කුමරු ශිල්ප දක්වයි. සිදුහත් කුමරු මෙය කීය. දේවියන් දේවයනි, මා කෙළිදෙලින් සිටි වග සැබෑය. එපමණකින් කිසිදු ශිල්පයක් මා නොදත්තේ යැයි ඔහු කෙසේ කියද්ද? පිය රජුනි, මම ශිල්ප දක්වනු කැමතියි. මෙයින් හත්වනදා රජ මිදුලෙහි මා ශිල්ප දක්වන වග ශාක්‍යයන්ට දනවනු මැනව. නුවර අඩබෙර හැසිර වූ මැනව. සුදවුන් නිරඳු සියලු කටයුතු සම්පාදන කළේය. රජ මිදුලවට අතුරු සිදුරු නැතිව පිරී ගියේය. ප්‍රභූ ශාක්‍ය වංශිකයෝ ඉදිරිපෙළ අසුන් අරා බලා සිටියේය. අක්කන වේදී නම් දුනු ශිල්පීහු සිටී. ඔහු අකුණු එළියෙන් ඊ විදති. වාලවේදී දුනු ශිල්පීහු සිටිති. ඔහු අස්ලෝමයට අස්ලෝමයෙන් විදින්නට සමත් විය. සිදුහත් කුමරු මේ සියලු ශිල්ප දන්නේය. එසේම වෙනත් දුනු ශිල්පීන් නොදන්නා ඔවුන්ට සිතාගත නොහැකි දොළොස් වැදෑරුන් අන්‍ය දුනු ශිල්පයකුත් දැන සිටියේය. ශිල්ප දක්වන්නට කල් පැමිණියේ. සක් හඬින්ද බෙර හඬින්ද අවට ගිගුම් දුන්නේය. බෝසත් කුමරු දුන්නත් ඊ පිර වූ කොපුවක් දරා යුද හැට්ටයක් ඇඳ සිටියේය. හේ, එය පිටතට නොපෙනෙනට සලුවක් පොරවා ගත්තේය. නළල් පට බැඳගත්තේය. අසිපත ගෙන්වාගෙන ප්‍රකෘති වේශයෙන් සුදුවන් නිරුඳු වෙත පැමිණ එකත් පස්ව සිටගත්තේය. ශාක්‍යයෝ සිදුහත් දෙස බලා මෙසේ කියන්නට පටන් ගත්තේය. ආ, කිමෙක්ද? සිද්ධාර්ථයෝ දුනු ශිල්ප දක්වනට ආයේ මෙසේද? දුන්නක් හී කොපුවක් නැත්තේය. හේ, ශිල්ප දක්වන්නට කැමති වන්නේ අපගෙන් දුනුහි ඉල්ලාගෙනද? නැත, අප ඔහුට එසේ කරන්නට ඉඩ නොදෙමු. සුදුවන් රජු සිය පුතු සිටිනා තැන දෙස බලා, පුත, තොපට කල් පැමිණියේ. ශිල්ප දක්වා යැයි කීවේය. කුමරු සිටියේ තමා සිට තැන තිරයකින් වටකොටය. ඉක්පිතිහේ තමා පොරවා සිටි සලුව ඉවත් කළේය. යුද හැට්ටේ හැඳ හී කොපුව පිටෙහි බැඳ සුවිසල් බැටළු අඟෙහි බහා තිබූ පබලු පැහැගත් දුනු දිය නංවා වමතින් අසිපතගෙන දියමන්ති හුලක් අග සවිකරන ලද අයෝමය හෙල්ලද ගෙන අලංකාර නාග කුමාරයෙක් දියෙහි නැගී උඩට මතුවන සෙයින් පිටතට ආවේය. සුදුවන් නිරුදුට හරසර දක්වා සිටගත්තේය. මේ අසිරිමත් යෝන් කුමරාගේ බීම වික්‍රමය දුටු මහජනයා ඔල්වරසන් දෙන්නට පටන් ගත්තාහුය. නිරුදු යලිත් එසේ නම් පුත ශිල්ප දක්වයයි කීවේය. දේවයනි, අක්කන වේදියකුද වාල වේදියකුද හඬ ආ තැනට හීවිදින ශබ්ද වේදියකුද හීවිදින ශර වේදියකුද මෙතනට කැඳවුව මැනව. රජ මිදුලෙහි චතුරාශ්‍රය මැද තනවන ලද වේදිකාවකි. කුමාරයා ඔවුන් වේදිකාව මත සිවකනෙහි සිටි වූයේය. එක් එක් දුනු ශිල්පයකුට හී තිස් දහස බැගින් දුන්නේය. දියමන්ති තුඩෙන් යුතු අයෝමය හෙල්ල පමණක් අතරගත් කුමරු වේදිකාව මැද හිටගත්තේය. මහරජ, වේදිකාවෙහි මැද සිටින මා වෙත මේ අතිදක්ෂ දුනු ශිල්පී සිව් දෙන එක් පැහැර නොනවත්වා හීවලින් විදිත්වා මම ඔවුන් විසින් විදුන් ලබන කිසිදු හීයක් මා සිරුරෙහි නොවැද්ද දෙන්නෙමි. දුනු ශිල්පේනි, එසේ නම් තෙපි කුමරු කියන්න කරව. මහරජාණෙනි, අපි වනාහි ඉතා බිහිසුණු අක්කන වේදී වාල වේදී ශබ්ද වේදී ශර වේදී ශිල්පීහු වෙමු. අහෝ, ඒකාන්තයෙන් මේ කුමරා නෝ ඉතා සියුමැලිය නව යෞන්‍ය. මහරජාණන් වහන්ස මොහු වෙතෙහි විදින්නට අපිට නොහැකිය. එකල්හි සිදුවත් කුමරු අවට ගිගුම් දෙන හඬින් මෙසේ දැඩි ලෙස පැවතිය. එම්බා දුනු ශිල්පේනි, තෙපි මා බඳු නව නෙවුන් මොලොක් අත්පා ඇති ශිල්පියෙකුට බිය වේවුද? ඉදින් හැකිනම් මා වෙත හී විදිව්. එය ඇසු අහංකාර ශිල්පීන්ගේ සිත් කැළඹී ගියේය. ඔවුහු කුමරු වෙත එක් පැහැර වේගයෙන් නොනවත්වාම හී වර්ෂා විදින්නට පටන් ගත්තේය. කුමාරයා අත තිබූ දියමන්ති හුලෙන් යුතු අයෝමය හෙල්ල වේගයෙන් කරකවමින් තෙමේත් කරකැවෙනට පටන් ගත්තේය. කුමරු වෙත වේගයෙන් කඩාවදින හී සර
සට සට අනුකරණයෙන් කැඩී කැඩී වට විසිරෙයි. දුනු ශිල්පීන්ගේ සියලු හීතල සැනකින් අවසන් වගියේය. කුමරුගේ මේ විස්මිත වික්‍රමයේ දුටු ප්‍රීති දුටුවෝ ප්‍රීති වේගයෙන් කුල්මත්ව පලන් අබරණ ගලවමින් උතුරු සළු මුදවමින් කුමරු වෙත විසිකරන්නට පටන් ගත්තේය. පුදුමයට පත් සුදුවන් නිරුඳුමේ ඇසීය. ආ පුත, මහා අසිරියකි, මේ කිනම් ශිල්පයක්ද? දේවියෙන්, දේවයනි, මේ වනාහි හි වැලකුම් ශිල්පයයි. කිම පුත මේ ශිල්පය දන්නව තව සිටිද්ද? නැත දේවේනි, මේ දඹදිව තලෙහි මා මිස අනිකෙක් නැත්තේය. කදිමයි පුතුමි, එසේ නම් තවත් ශිල්පයක් දක්වාලව. දේවේනි, ශිල්පීහු සිව් දෙනෙක් මේ වේදිකාවේ සිවකුණ මැද සිට මට විඳින්නට බැරි වූවාහුය. දැන් මම සිවකුණේ සිට මේ සිව් දෙනාම එකම හීයකින් විඳින්නෙමි. අහෝ, අපිට සිටින්න බැරිය කියා ඔවුන් පසුබා සිටියෝය. එවිට අපගේ බෝසත් කුමරු ධනු ශිල්පීන් වෙනුවට ඒ සිවකුණේ කෙසෙල් කඳන් හතරක් සිටුවාලීය. තම අත තිබූ අයෝමය හෙල්ලය පසු කෙළවරෙහි සිදුරෙහි දිගු රතු නූලක් බැන්දේය. හුලෙහි අනිත් කෙළවර තමා අත ගත්තේය. කවපෙත්තක් විසිකරන්නට කරකැවෙන මහා ක්‍රීඩකයෙකු සෙයින් වේදිකා මැද වේගයෙන් කරකැවී එක් කෙසෙල් කඳක යහුලෙන් දමා ගැසීය. ඒ පහර කෙතරම් වේගවත්යත් කෙසෙල් කඳ සිදුරු කරමින් වේගයෙන් දිවයන යහුල අනෙක් කොනෙහි සිටුවා තිබූ කෙසෙල් කඳන් සිදුරු කරමින් කුමරු වෙතට කඩා පැන්නේ. එකෙනෙහිම යහුල කුමරු අතට පත්විය. කෙසෙල් කඳන් හතරම සවිමත් රතු නූලෙන් එකට බැඳී තිබුණේය. සියලු ශාක්‍යෝ ප්‍රීති ഘോഷා කරමින් මුවින් විසල් නගමින් මහත් හඬින් අත්පොලසන් දුන්නේය. අපූර්වයි නොය පුත, කුමක්ද මේ ශිල්පය? දේවයනි, මෙය රවුම් විදීමයි. අගෙයි පුත, එසේ නම් තවත් ශිල්පයක් දක්වාලව. ඉක්බීති අප මහ බෝසත් කුමරු අනේක ශිල්ප දැක්වීය. හී මිටි ශිල්පය, හී රැහැන් ශිල්පය, හී ටැම් ශිල්පය, හී ප්‍රසාද ශිල්පය, හී පියගැට ශිල්පය, හී ප්‍රකාර ශිල්පය, හී පොකුණු ශිල්පය, හී පියුම් ශිල්පය, හී වර්ෂා ශිල්පය ආදී දුනු ශිල්ප 12ක් රඟ දැක්වීය. කුමර තෙමේ අන් කිසිවෙකුට නොකැල හැකි වූ මහා කඳන් හතක් එක් පහර පලා දැමීය. අටඟුලක් ඝනකැම් දිබුල් ලෑල්ල සිදුරු කරගෙන යන්නට විද්දේය. දෑඟුලක් ඝනකැම් තඹ තහඩුව සිදුරු කරගෙන යන්නට විද්දේය. එක් අඟලක් ඝනකම් යකඩ පට්ටම සිදුරු කරගෙන යන්නට විද්දේය. එකට බඳින ලද පුවරු 100ක් සිදුරු කරගෙන යන්න විද්දේය. පිදුරු පිර වූ මහා ගැලක් සිදුරු කරගෙන යන්නට විද්දේය. වැලි පිර වූ මහා ගැලක් සිදුරු කරගෙන යන්නට විද්දේය. 560 රියනක් දුරට දීෙහි විද්දේය. පොළොවෙහි 1120 රියනක් දුරට විද්දේය. සුළඟෙහි සංඥාවෙන් 120 රියන් උඩින් අසුලෝමයකට විද්දේය. ශිල්ප දක්වා අවසන් කරන්නට පෙර හිරු බැස ගියේය. කුමරු කිසි ශිල්පයක් නොදත්තේ යයි කියා චෝදනා කළ ශාක්‍යවරු නිහඬව බිම් බලාගත්තේය. මහා බෝසත් කුමරු සතර පෙර නිමිති දකි. යමක් පිළිබඳව ගැඹුරින් සිතීම ව්‍යාජ ලෙස ඇතිකරගත නොහැක්කකි. එය සහජයෙන්ම පිරිය යුතු දක්ෂතාවයකි. පිහිනේමෙහි දක්ෂ කෙනා දියෙහි ගැඹුරු යම්තාක්ද ඒතා කියන්නට සමත් වෙයි. විදීමෙහි දක්ෂ කෙනා ඉතා ඈතට විදින්නට සමත් වෙයි. දිවීමෙහි දක්ෂ කෙනා සුළඟේ වේගයෙන් දුවයි. නුවණින් සිතීමෙහි දක්ෂ කෙනා සිතිය යුත්තේ කොපමණ දුරකටද යැයි සීමාවක් පැනවිය නොහැක. හේ නුවණින් දැකිය හැකි තාක් විනිවිද දකි. සත්‍ය දකින්නතුරු විමසයි. එබඳු අයෙකුට සත්‍ය අන්වීක්ෂේහි යෙදෙන්නට සුළු කරුණක් වුවද ප්‍රමාණවත්ය. කුමරුට ගෘහවාසය තුළ 29 වසරක් ගෙවී ගියේය. දුක වනාහි අසවල් දේ කියන සිතන් යයි සිතන්නට ඔහුට කොහෙත්ම ඉඩක් නොතිබුණේය. ඔහු අවට තිබුණේ මහා මෝහනීය පියකරු දසුන්ය. ඇසුනේ මියුරු තෙපොල්ය. අවට රැවදුන්නේ කන් කළු ගී නාදය. මියුරු සුවඳ නහයට දැනුනේය. වැළඳුවේ මියුරු පිනි බොජුන්ය.
පැළඳ සිටියේ කසී සලුය. සැතපුනේ සිනිදු සුව යහන්හිය. ඔහු හා පෙමින් වෙලී සිටියේ රන්ලියට නිගාදුන් තුනුසිරින් වොරදනා සිවුමැලි අශෝධරාය. සැබවින්ම මෙය නම් අත්‍යන්ත කාම සුකල්ලිකානු යෝගී දිවි පෙවෙතකි. මෙයටත් වඩා කම්සුවෙහි ඇලී ගැලී විසුවෙක් මනුලොව ඇද්ද? එහෙත් ඒ කිසිවෙකුනුත් මේ විස්මිත පුරුෂයාගේ ප්‍රඥා මහිමේ ආනුභාවය වසන් කළ නොහැකි විය. තමාටත් නොදනී තමාගේ ඉරණම සෑදී ඇති දෙසට ගමන් පිළියල් වෙමින් තිබුණේය. දිනක් හේ උයන්සිරි නරඹන්නට කැමති විය. දසදහසක් සක්වල දෙවියන්ගේ ඇරියුම් ලද බුදු බව පිණිස මනුලෝ උපන් කුමරා දකිනු ලබන අරමුණින්ම සත්‍යාවබෝධය පිණිස සලසා ගන්නා බව දෙවියෝ දැන සිටියෝය. පෙරනිමිති දැක්වීම පිණිස කල්යල් බලා සිටියෝය. බෝසත් එමේ රියදුරු ඇමතිය. උයන්සිරි නරඹන්නට කැමති. රිය සාදව. කුමරු ගමන් යන අසිරිය ඉතා මනහරය. සොඳුරු කැටීමෙන් විසිතුරුය. රන්වනින් අලංකෘතය. ඒ රිය ඔසවාගෙන යනු ලබන්නේ ශ්වේත වර්ණ ආජානීය අශ්වයන් සිව් දෙනකි. දිව් විමනක් සදිසි රියෙහි නැගි කුමරු උයන්සිරි නරඹනු රිසියෙන් පිටත්ව ගියේය. ජරා ජීර්ණව ගිය මහල්ලෙක් දිස්වෙයි. දිව්‍ය පුත්‍රයෙක් මහල්ලෙකුගේ වෙස්ගත්තේය. කුමරු යන මග කෙඳිරි ගාමින් සිටියේය. හේ අමුතු මහල්ලෙකි, ඉතා දුබලය. වක ගැසුණු යටලීයක් බඳුව සිටියේය. ඉදී ගිය කෙස් හිසෙහි අතරින් පතර විසිර තිබුණේය. සියොළඟ රැලි වැටී තිබුණේය. කබ පිරී ගිය නෙත් යටට හැකිලී තිබුණේය. ලොඹු කට විවරව තිබුණේය. සිරුර පුරා තල කැලල් තිබුණේය. දිරාගේ දරලීයක් බඳුය. අවපැහැ ගැන්වී සිටි හේ සැරෑටියෙන් එල්බී ඇවිද යන කල්හි ඔබමබ විසිවෙයි. කුමරු පුදුමයෙන් ඔහු දෙස බලා සිටියේය. මෙය බලව කවුද මොහු? අන් අයට බඳු කයක් මොහුට නැත. මොහුගේ කයෙහි යම් හැම දෙයක්ම වෙනස්ය. දේවයනි, මොහු ජරාජීර්ණව වැහැරගිය මහල්ලෙකි. ජරාජීර්ණව වැහැරයාම කුමක්ද ඒකේ අර්ථය? දේවයනි, දැන් මොහුගේ ආයුෂ ගෙවී ගියේ දිවියේ පශ්චිම වයසට පැමිණියේය. මොහු වැඩිකල් ජීවත් නොවේ. ජරාජීර්ණ වීම යනු එයයි. එසේ නම් මම ජරාජීර්ණ වන්නෙමිද? මාත් එය නොයෙක්ම ගියේද? එසේය දේවයනි. ලොවෙහි දිගුකල් ගෙවන කිසිවෙකුටත් ජරාජීර්ණ බවින් මගහැර සිටිය නොහැක්කේය. උපත ලද අපි සියල්ලෝ ජරාජීර්ණ වන්නෝමය. කුමරුගේ සිත ඇති වූයේ නොයල්මකි. උයන්සිරි විඳීමෙහි රිසිය පහව ගියේය. මහත් උකටලී බවක් ඇති වූයේය. අද උයන්සිරි කම් නැත. රතේ ආපසු හරවාගෙන යව. මේ ඉපදීම නිසාවෙන් සත්වයාට උරුම වන්නේ ජරාපත් වීම නම් ඒ ඉපදීමට නින්දා වේවා. කුමරු කෙලින්ම ඇතුල් ගබට ගියේය. තමන් දුටු දේ ගැන කල්පනා කරන්නට පටන් ගත්තේය. පසු කලෙක භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. මහණෙනි, එකල අතිශය අනුභාව ඇති සැපවත් දිවියක් ගෙවමින් සිටි මාහට මෙසේ සිතුනේය. එසේනම් මමත් ජරාජීර්ණවන ස්වභාවයේ උරුම කොට ඇත්තෙක් වෙමි. ජරාජීර්ණවන ස්වභාවයේ උරුම කොට සිටියේදී ජරාජීර්ණ බව ඉක්ම යා නොහැකිව සිටියේදී ජරපත් වූවෙකු දැක මම කරදර වන්නෙමි නම්, ලජ්ජිත වන්නෙමි නම්, පිළිකුල් සහගත වන්නෙමි නම් එය මට නොගැලපේ. මහණෙනි, මෙසේ නුවණින් විමසමින් සිටි මා තුළ පෙර යෝන් බව හේතුවෙන් යෞවනයේහි යම් මත්වීමක් තිබුණේද එය මුළුමනින්ම පහව ගියේය. උයන්සිරි විඳින්නට ගිය කුමරු යලි හැරි ආවග දුටු සුදෝන් නිරිඳු රියදුරු යමතිය. කුමාරයා උයන්සිරි විඳින්නට ගොස් එහි සිරියෙන් ඇලලී ගියේද සතුට වින්දේද? නැහැ දේවිය. දේවයනි, කුමරු උයන්සිරි විඳීමට නොඇලෙයි.
හේ එය සතුටක් නොවිඳී. එතරම් දෙයක් සිදුවන්නට හේ කුමක් දිටීද? රියදුරු තෙමේ පාරෙහෙදුටු මහල්ලාගේ හැටි කීවේය. ඒ වයස්ක ජරාපත් මහල්ලා දුටු සැනින් කුමරු මේ ප්‍රශ්න ගීය. වෙනස් වූයේ එතනින් පටන්ය. බරපතල කල්පනාවකට වැටුණේ යයි කීවේය. සුදෝ නිරුදු සිතුවේ මෙයයි. මාගේ සිදුහත් පුතු රජකම නොකර සිටීවා රාජශ්‍රීයෙන් සතුටු වේවා, ගිහිගේ අත්හැර පැවිදිවන සිතක් ඔහු තුළ පහළ නොවේවා, අනාවැකිකරුවන්ගේ බස් ඉටු නොවේවා යැයි තව තවත් රජ සැපම බහුල කළේය. අසාධ්‍ය රෝගියෙක් පෙනී සිටී. නැවතත් නොබෝ දිනකින් කුමරුට උයන්සිරි විඳීමේ කැමැත්තක් හටගත්තේය. වෙනදා මෙන්ම රියදුරු අසිරියෙන් කුමරුන් රැගෙන උයන් බලාපිටත් විය. මෙවර දිව්‍ය පුත්‍රයෙක් පෙනී සිටියේ අමුතුම ආකාරයකිනි. මාවත අසල ලනු ඇඳක මත වැතිරී සිටින දුර්දශාපන්න දුක්ඛිත රෝගියකි. එහිම මලමුත්‍ර පහවී ඇත. වේගෙන් කසි දැස විවරකොට මුව අයාගෙන බිහිසුණු ලෙස ආශ්වාස ප්‍රාශ්වාස කරයි. හෙලනා කඳුලින් යුතුව බැගෑ හඬ නගන්නේය. කිහිප දෙනෙක් එකතුව ඔහු පිරිසිදු කිරීම පිණිස නැගිටුවන්නට වෙහෙස ගනී. මේ බලව මොහුට මේ කුමක් වූයේද? මොහු විසින් මෙතරම් දුක් විඳිනට කුමක් කරන ලද්දේද? කවර දඬුවමක්ද මේ? දේවේනි, රෝගියා යනු මොහුය. රෝගියා ඒ කවරෙක්ද? දේවේනි, මොහුට දැන් අපට සෙයින් නැගිට වැඩපළ කරන්න නොහැකියි. දැන් බරපතල රෝගියෙක්, කායිකවත් මානසිකවත් කටුක දුක් විඳි. අත්පා වාරු නැත. කන්න බොන්න නැගිටින්න නොහැක. තනිවම මලපහ කරගන්නට නොහැක. මොහුගේ එකම ආසාව මෙයින් අත්මිදී පෙරසේ දිවි ගෙවීමය. එහෙත් මොහු අසනීප වේද නොවේදයයි කාට නම් කිව හැකිද? මේ අවරින් බරපතලව රෝගීවීම මාහටත් සිදුවෙයිද? මම රෝගීවීම ඉක්ම නොගියේද? දේවේනි, ලොවෙහි උපන් අපි සියල්ලෝ රෝගී වන්නෝය. ඒ ඉක්මවා යාමේ සිතෙන් සිතන්නටත් දැරි දෙයකි. ඒ ඉක්මවා යෑම සිතෙන් සිතන්නටවත් බැරි දෙයකි. මේ ඇසු කුමරු මේ ඉපදීම නිසාවෙන් සත්වයාට උරුම වන්නේ ව්‍යාධිය නම් ඒ ඉපදීමට නින්දා වේවා යැයි එදා මහල්ලා දුටු දින සෙයින් ආපසුරිය හරවාගෙන මාලිගයේ ඇතුල් ගබට වැදී බරපතල කල්පනාවක නිමග්නව හුන්නේය. භාග්‍යවතුන් වහන්සේ ඒ වදාළේ මෙසේය. මහණෙනි, එකල අතිශය ආනුභාව ඇති සැපවත් දිවියක් ගෙවමින් සිටි මාහට මේ සිතුනේය. එසේනම් මමත් රෝගී වන ස්වභාවය උරුම කොට ඇත්තෙමි. රෝගී වන ස්වභාවය උරුම කොට සිටින, ලෙඩවෙන බව ඉක්මයා නොහැකිව සිටින මම ලෙඩ වූයෙකු දැක කරදර වන්නේ නම්, ලජ්ජිත වන්නේ නම්, පිළිකුල් සහගත වන්නේ නම් ඒ මට නොගැලපෙයි. මහණෙනි, මෙසේ නුවණින් විමසමින් සිටි මා තුළ පෙර නිරෝගී බව හේතුවෙන් නිරෝගී බවෙහි යම් මත්වීමක් තිබුණේද? එය මුළුමනින්ම පහව ගියේය. එය දැනගත් සුදුවන් රජු කලින් සීම සිතුවාය. අනාවැකි කරුවන්ගේ බස් ඉටු නොවේවායයි තව තවත් රජසැපම බහුල කළේය. මලමිනියක් රැගෙන යනු පෙනෙයි. බෝසත් කුමරුට නොබෝ කලකින් නැවත උයන් සිරි නරබුණු පිණිස කැමැත්ත උපන්නේය. අශ්‍රියනේ නැග උයන් දෙසට යමින් සිටියේය. දිව්‍ය පුත්‍රයෙකු විසින් මෙවර මවන ලද්දේ මල කඳකි. සිවුදෙනුකු විසින් එය කර්මතින් ගෙන යනු ලබයි. කුමරු හොඳින් විපරම් කොට බලයි. පතුරු වලින් තනු තට්ටුවක් මත මලකඳ උඩු බැලිව වැතිර තිබුණේය.
ඔවුන්ගේ කර මතින් යන්නේ එයයි. ඒ මලකඳට දැමූ මල්මාලා ඇත්තේය. ගෙන යනු ලබන මලකඳ පසුපසින් හඬමින් යන්නෝය. කෙස් කඩා විසුරුවාගත් ඔවුන් එකිනෙකා වැළඳ ගනිමින්, නම්ගොත් කිය කියා හඬා වැළපෙමින්, කඳුළු වගුරුවමින්, සෙම්සොටු සලමින් යති. ඔවුන්ගේ මුවෙන් නැගෙන්නේ දුක්ඛිත ශෝකාලාපය දුටුවන් තිගැස්සෙන සුළුය. කුමරුගේ ලය තිගැස්සී ගියේය. සගය, මේ මිනිසුන්ගේ කරමතින් යනු කවරෙක්ද? යනුයේ කවරෙක්ද? දේවයනි, මේ පණ ඇති අයෙකුගේ ගමනක් නොවෙයි. ප්‍රාණ රහිත මල කඳකි. නෑහිත මිතුරන්ට යලි කිසිදා මොහු දකින්නට නොලැබෙයි. මොහුටත් එසේමය. නින්දේදී දුටු සිහිනය අවදි වූ විට නැතිසෙයින් මොහු පිළිබඳ මතක මාත්‍රයක් පමණක් ඉතිරි වෙයි. මරණය යනු මෙයයි. එසේනම් මාත් මැරී ආවිද? මම මරණය ඉක්මා නොගියෙම්ද? දේවේනි, ඔබට පමණක් නොව උපන් සියල්ලන්ටම මෙය උරුමයි. සියල්ලන්ගේම ජීවිතය මරණයෙන් කෙලවර වෙයි. මරණය ඉක්මයා හැක්කෙක් ලොවෙහි නැත. කුමරුගේ මුහුණේ දිසූයේ බරපතල සංවේගයකි. කුමරු මුවින් අනායාසයෙන්ම මේ ඉපදීම නිසාවෙන් සත්වයාට උරුම වන්නේ මරණය නම් ඒ ඉපදීමට නින්දා වේවා යයි කියා වචනයක් විටවූයේය. උයන්සිරි විඳීම පසකලා මාලිගාවට ගොස් සිතුවිලි බරව සිටියේය. මහණෙනි, එක්කල අතිශය ආනුභාව ඇති සැපවත් දිවියක් ගෙවමින් සිටි මාහට මෙසේ සිතුනේය. එසේනම් මමත් මරණය උරුම කොට ඇත්තෙමි. මරණය උරුම කොට සිටින, මරණය ඉක්මවා යා නොහැකිව සිටින මම මරණයට පත්වීවෙකු දැක පීඩිත වන්නේ නම්, ලජ්ජිත වන්නේ නම්, පිළිකුල් කරන්නේ නම් එය මට නොහොබී. මහණෙනි, මෙසේ නුවණින් සලකමින් සිටි මා තුළ පෙර ජීවත්වීම හේතුවෙන් ජීවිතය පිළිබඳ උපන් මත්වීමක් තිබුණේද? එය මුළුවනින්ම පහව ගියේය. රියදුරුගෙන් සියලු තතු විමසා දැනගත් සුදුවන් නිරුදුට මේ සිතුනේය. මාගේ සිදුහත් පුතු රජකම නොකර නොසිටීවා, රාජ්‍යශ්‍රියෙන් සතුටු වේවා, ගිහිගේ අතහැර පැවිදි වෙන සිතක් ඔහු තුළ පහළ නොවේවා, අනාවැකිකරුවන්ගේ බස් ඉටු නොවේවා යැයි තව තවත් රජ සැපම බහුල කළේය. ශාන්ත පැවිදිරුවක් දිස්වෙයි. තව දවසක් බෝසත් කුමරු රියෙහි නැගී උයන්බිම බලා යමින් සිටි. මෙවර දෙවියන් විසින් පෙන්වන ලද්දේ වෙනස් දෙයකි. සංසුන් වඩිනා තැන්පත් පැවිදිරුවකි. පැවිද්දාගේ දැක්ම නිස්කලංකය, නිවී ගියසේකි. කුමරුගේ සිතෙහි කුහුලක් හටගත්තේය. කවරෙක්ද මොහු? අපගේ මෙන් මොහු හිසේ කෙස් නැත. වස්ත්‍ර හැඳ සිටින්නේද? අප බඳු නොවේ. යටට හැර වූ නෙත් ඇත්තේය. කලබලයක් නැත. ගමන සංසුන්ය. දේවේනි, මොහු පැවිද්දෙකි. පැවිද්දා? එහෙනම් අපූරු නමක්. ඇයි ඔහුට පැවිද්දා කියන්නේ? දේවේනි, මොහු ගිහිගේ වසන අපට වඩා වෙනස්. මොහුට ගෙයක් නැත. අමුදරුවන් නැත. ගොවිතැන් ආදී රැකියා කොට කිසිවක් නෝපයයි. එදිනදා ගෙයක් පාසාවට පිණුසිකා ගොස් කුසගිනි නිවාගනි. මැටි පාත්‍රය අත ඇත්තේ ඒ නිසාය. මොහුගේ අදහස ධර්මයේ හැසිරීමටය. මොහු සිතන්නේ කුසල් කරන්නට ඇත්නම් හොඳය, පින් කරන්නට ඇත්නම් හොඳය කියාය. මොහු තුළ හැම සතුන් කෙරෙහි අනුකම්පා ඇත්තේය. ඒ ඇසු බෝසත් කුමරු සතුටින් නිපිල ගියේය. ඉතා යහපති, ගෘහවාසය අතහැර අඹදරුවන් දනදාන සියල්ල අතහැර හුදකලාවේ දහමේ හැසිරෙමින් කුසල් කරන්නට ආසා ඇති සියලු සතුන් කෙරෙහි දයානුකම්පා ඇති මේ පැවිද්දාගේ අපිස් දිවිය ඉතා යහපති. අද මට සතුටුය. අද උයන්සිරි විඳ මනාය යැයි උයන්බිම බලා ගියේය. හිරු අවරට යන වේලෙහි බෝසත් කුමරු පොකුණෙහි කිමිද ස්නානය කළේය. මාලිගාව බලා පිටත්වීමට සූදානම් වනු පිණිස
මංගල සෛලාසනය මත හිඳගත්තේය. ඒ අන්දම් තබන්නා විසින් සරසවුණු පිණිසය. දිවසලුයෙන් සැරසෙන කුමරු. ශක්තිවිඳු මේ සිදුවීම දෙස බලා සිටියේය. විස්කම් දෙවපුතු ඇමතීය. පුත්‍රය, මෙහි එව. අප බෝසත් තෙමේ අද මැදියම් රැයෙහි ගෘහබන්ධනය සිඳමින්ද මහා අභිනික්මන් කරන්නට නිමව ඇත්තේය. කුමරුගේ සිරුරට අවසාන සැරසිල්ල ලබන්නේ අද පමණි. අදින් පසු ඔහුගේ සිරුරට කිසිදා සැරසීමක් නොලබයි. එහෙයින් යව උයන් බිමට ගොස් දෙව් ආභරණයෙන් දෙව් සලුවෙන් කුමරුව සරසව. යහපතියයි පිළිවදන් දී විස්කම් දෙව්පුතු තෞතිසා භවනින් නොපෙනී ගොස් බෝසත් කුමරු ඉදිරියේ අන්දම් තබන්නාගේ වේශයෙන් දිස්වූයේ. හිස් වෙලුම් සලුවට අතටගත් හේ කුමරුගේ හිස අලංකාර ලෙස වෙලීය. ඒ සැනින්ම මහබෝසත් තුළ මොහු මිනිසෙක් නොවේ දෙවිය කියන හැඟීම ඇති වූයේය. හිස් වෙලුම් සරසූ කල්හි මිනි රුවනින් සැදූ අලංකාර ඔටුන්නක්සෙයින් සලු දහසක සැරසිල්ලක් දිස් වූයේය. ඒ සියල්ල කුමරුගේ හිසේ ප්‍රමාණයට ගැලපී ගියේය. බක්මී මලක මල් කෙසරු සෙයිනි. සියලු අලංකාරයෙන් සැරසූ කල්හි බෝසතුරුවට දෙව්සිරිය පැරදී ගියේය. අදහාගත නොහැකි රූසිරි දුටුවෝ තුති ගී ගැයූහ. මෙසේ සැරසීගත් බෝසත් තෙමේ රියට නගින්නට සූදානම් වූවා පමණි. රහල් කුමරු උපන්නේය. සම්බුදු බව ලබන ආත්මයෙහි අප බෝසතුන්ගේ එකම පුත්‍රවන වීමට කල්ප කාලාන්තරයක් තිස්සේ පතාගෙන ආ පින්වත් සත්වයෙක් දෙව්ලොව ඉපිද සිටියේය. හේ කෝටි ගණනින් ආත්මයන්හි පෙරම්පුරණ බෝසතුන්ගේ පුත්‍රයා වූයේය. සිය පියා පසුපසින්ම සෙවනැල්ලක්සේ ගියේය. ආත්ම භාව කෝටි ගණන් ඔහුට මව් වූවා යසෝදරාය. මහබෝසතුන් පෙරම්පිරු අවසන් ආත්මයෙහි වෙස්සන්තර රජු ජූචක බමුණාට මෙහෙකාරකමට දන් දුන්නේ ජාලිය කුමරුව ඉපිද සිටි මොහුය. යසෝදරාවගේ කුසේ පිළිසිඳ ගත්තේ මොහුය. එදා ඇසළ පොහෝ දවසකි. සවස් යාමේහි සිදුහත් කුමරු උයන් බිම සිටියේදී යසෝදරා පින්වත් පුත්‍රවණක් බිහි කරාය. සිය රාජවංශයේහි ඉපිද පැවැත්ම පිණිස මුණුබුරු පුත්‍රයෙකු ලැබීම ගැන සුදෝ නිරුදුට නිමිහිම් නැති ප්‍රීතියකි. මේ සතුරු හස්න මපුතුට සැලකරව යැයි කියා රාජදූතයෙක් පිටත් කොට යවීය. රියට නගින්නට මොහොතකට කලින් දූතයා පැමිණ බෝසත් කුමරුට හස්න සැලකළේය. ඒ ඇසු සැනින් රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං. රාහුලයක් උපන්නේ බන්ධනයක් උපන්නේ යන මේ වදන බෝසත් මොයින් පිට වූයේය. දූතයා වහා හැරී සුදුවන් නිරුදු වෙත ගියේය. මපුතු කුමක් කීවේද ඇසූ කල්හි බෝසත් මොයින් පිට වූ වදන් ඔහු පවසා සිටියේය. මැනවි, එසේ නම් එය අනගි නමකි. මා මුණුපුරු අද සිට රාහුලය. ඒ නම එසේම වේවායයි කීය. බෝසතුනට නිබ්බුත පද ඇසෙයි. පැවිදි රුව දුටු සැනින් සිදුහත් කුමරුගේ සිත වෙනස් වූයේය. ජරාවටත් ව්‍යාධියටත් මරණයටත් අධ්‍යාත්මිකව අභියෝග කළ හැකි තැනැත්තා පැවිද්දාය. හේ අපූරු පුද්ගලයෙකි යැයි සිතමින් කුමරු ප්‍රීතියට පත් වූයේය. ගිහි දිවියෙහි ඇති කරදර කම්කටුළු හා පැවිද්ද සසඳන කල්හි පැවිද්ද යනු අහස බඳු නිදහස් තැනක්සේෙන් කුමරුට හැඟුණේය. අභිනික්මන් කොට පැවිද්දෙකු වූ අවස්ථාවෙහි අප මහ බෝසත් තෙමේ පළමුවෙන්ම වැඩි නගරය වූයේ රජගහ නුවරය. එහිදී පෙර මිත්‍රයෙකු වූ බිම්සර නිරුදුන් හමු වී තමන් පැවිදිවන්නට සිතූ අයුරු පැවසුවේ මෙසේය. සම්බාධයෝ යං ගරාවාසෝ රජස්සායතනං ඉති අබ්බෝකාසෝව පබ්බජ්ජා ඉති දිස්වාන පබ්බජ. මේ ගෘහවාසය වූ කලි කරදර සම්බාධ සහිතය. රාග ද්වේෂාදී නොයෙක්
කෙලෙස් දූලි හටගන්නා තැනකි. එහෙත් පැවිද්ද යනු බැඳීම් සිරවීම් නැති අභ්‍යවකාශයේ බඳු තැනකි. මෙසේ දැකීමෙන් මා පැවිදි වූයේ. මෙයින් පැහැදිලිව පෙනෙන්නේ මහ බෝසත් සිතු ආකාරයයි. මෙවන් සිතිවිල්ලෙහි පැටලී සිටි බෝසතුන් හට දැන් යශෝදරාවෝ පුත්‍රවනක් බිහි කළා යන වදන් අසන්නට ලැබුණේය. ගිහිවාසය අතහැරීමට සිතමින් සිටි ඔහු සිත යලි දරු සෙනෙහසින් වෙලී යනු දැක මේ නම් අලුත්ම බන්ධනයක් යැයි සිතීම අරුමයක් යැයි කෙසේ නම් කිව හැකිද? තමා දුටු පැවිදිරුවත් අලුතින් උපන් තමාගේ කුළුඳුල් පුතත් අතර සිතවිල්ලෙහි පැටලෙමින් බෝසත්තමේ මාලිගාව කරා රියෙන් ගමන් කරමින් සිටියේය. රජ වීදිය අසල මාලිගයක සඳළු තලයේ සිටි කිසා ගෞතමී රජකුමරිය නුවර පැදකුණු කරමින් යන කුමරුගේ නිවී සංසිඳී ගිය තැන්පත් ඉඳුරන් ඇති රුව දැක උපන් සතුටින් මෙසේ කීවාය. නිබ්බුතා නූන සාමාතා, නිබ්බුතා නූන සෝපිතා, නිබ්බුතා නූන සානාරී, යස්සා යං ඊ දිසෝපති. නිවී සැනසුණු මෙවන් රූ ඇති පුතකු ඇති ඒ මව් නිවුනා සැබැවින්. නිවී සැනහුණු මෙවන් රූ ඇති පුතකු ඇති ඒ පියා නිවුනේය සැබවින්. යම් ළඳකට මෙවන් රූ ඇති හිමියෙකු සිටියේ නම් ඒ ළඳ නිවුනාය සැබැවින්. මේ අසූ සැනින් සිදුහත් කුඹුරුගේ සිත තවත් නිවී ගියේය. නිවී සැනසී යන්නට නම් රාගගින්නත් ද්වේෂගින්නත් මෝහගින්නත් නිවී යා යුතු නොවේද? ඒ නිසා එය මනරම් කිවුමකි. මා හටද අවැසි නිවීමය. මාදුටු ඒ පැවිදිරුව නම් නිවීම සොයන්නකි. මමද ගිහිගේ හැරපියා නිවී යාමම සොයා යන්නෙමි නම් මැනවි. අද කිසා ගෝතමී මට නිවන නිවීම ගැන සිහි කළාය. එසේ නම් ඕහට මෙය පඩුරක් වේවා යැයි තම ගෙල සරසා තිබූ ලක්ෂයක් අගනා මුතුහර ගලවා ඇයට පිඩු පිණිස යැව්වේය. විරූපී නළගනෝ. මහා බෝසත් එමේ මහත් හරසරෙන් යුතුව ප්‍රාසාදයට ගොඩ වූයේය. ඇතුල් ගබට කෙලින්ම ගොස් යහනේ වැතිර ගත්තේය. සවස් උපන් සිඟිති පුතු බැලීමටත් වඩා කිසියම් විරාගයකින් යුතු වෙහෙසක් ඔහුට තිබුණේය. නළගනෝ නෘත්‍යයට සූදානම්ව සිටියේය. දෙව් අප්සරාවන් බඳුරුවින් අගපත් ඔවුහු විදුලියසෙන් ලෙලදී නටන්නට පටන් ගති. වීණාවෙන් තබ්ලාවෙන් තාලම්පටෙන් නැගෙන මියුරු නදකෙමෙන් පැතිරයයි. ඒ ලාලනියෝ සියුරු මියුරු සර එයට මුසු කළෝය. බෝසතුන්ට අද ඒ කිසිවක්ම නැසෙයි. ඔවුන් දෙස නෙත් හැර බලන්නටවත් සිතක් පහළ නොවේ. මෙතෙක් කිසිදා නොවූ විරු ගැඹුරු සිතවිල්ලක හේ පැටලී සිටී. තමා සිරගත වී යැයි සිතේ කෙමෙන් නෙත් වැසී ගොස් නින්දට වැටෙයි. ඒ රැයෙහි සුවඳ තෙල් පහන් දැල්වෙමින් තිබුණි. බෝසත් තෙමේ මැදියම් රැයෙහි සැනකින් අවදි විය. පළඟක් බැඳ යහනේ හිඳගත්තේය. අවට සිසාරා බැලීය. සුළු මොහොතකට පෙර මෙහි සිටියෝ දෙව් ලඳුන් සදිසි නළඟනෝය. ඇහුනේ මියුරු ගී සරය. අහෝ ඒත් දැන් තූර්ය භාණ්ඩ දැමූ දැමූ අත. ඇතැම් නෙලියෝ කුණු කෙල වගුරුවමින් ගොරවයි. තව නිලියෝ නින්දෙන් දත්කූරු සපමින් සිටී. ඇතැම්හු හීනෙන් නන් දොරති. තවත් නිලියෝ අවුල් වී ගිය කෙසෙන් යුතු ගිලිහී ගිය වතින් යුතුව කසකසා සිටී. ඇතැම්හු මුව අයා නිදත්. ඒ අසුභය දුටු බෝසතුන් හට මහත් නොවැල්මක් හටගත්තේය. කාමයන් කෙරෙහි වූ ඇල්ම නැත්තටම නැති වී ගියේය. අප භාග්‍යවතුන් වහන්සේ පසු කලක මේ වදාළසේක. මහණෙනි, යමක් නිසා කාමච්ඡන්දය නූපදී නම් උපන්නා වූ කාමච්ඡන්දය පහව යයි නම් යම් යම් අසුභ නිමිත්ත බඳු අන්‍ය වූ එක ධර්මයකුදු මම නොදක්මි. මහා බෝසත් තෙමේ ගෘහබන්ධනය සිඳ බිඳ මහා අභිනික්මන් කරයි. දෙව් විමනක් සදිසි අලංකාර යහන් ගැව දිස් වූයේ තැන තැන අතහැර දැමූ මලසිරුරු ඇති අමු සොහනක් ලෙසය.
බවත්නි ඒකාන්තයෙන්ම ලොව වුව දුරකි. ඒකාන්තයෙන්ම ලොව පීඩාවකි. මාහට පැවිද්දම උතුමිය ගෘහවාසයේ සිඳමිද අදම අභිනික්මන් කරන්නට වටිනේ යැයි බෝසතුන්ට සිතුනේය. හේ වහා යහනින් නැගිට ඇතුළු ගැබෙන් එළියට එන විට දොරටුව සමීපයේ එලිපත්තට හිස තබා නිදා සිටින අයෙකු දුටුවේය. එම්බා තෙපික් කවුද? ආරිපුත්‍රය මම චන්න. මම අද අභිනික්මන් කොට මේ ගෘහවාසය අවසන් කරමි. ඔබ වහා ගොස් අසුසාදල්. එසේ ය දේවේනි කියා චන්න තෙමේ වහා අස්හලට ගියේය. සමන්මල් වියන් යට සුවඳ තෙල් පහන් දල්වා තිබූ රමණීය බිමක කන්තක අසු සිටියේ. අදමා පිළියෙල කළ යුත්තේ මේ අසුය යැයි සිතූ චන්න කන්තක අසු වෙත ගියේය. කන්තක අසුටද යමක් වැටහි තිබුණි. හේ, අදමා සකසනු ලබන අමුතුම පිළිවෙලකට කෙලි පිණිස කරන සැරසීමක් නැත. ඒ කාන්තයෙන්ම මාගේ ආර්යපුත්‍රයා අද මහානි අභිනික්මන් කරන්නේ යැයි සිතා උද්දාමයට පත්ව මහාණ්ඩින් සිනාසුනේය. ඒ හේෂරාවේ කිඹුල් වතපුරා සිසාරා පැත්‍රී යන්නට පළමුව කිසිවෙකුට ඇසෙන්නට නොදී දෙවියෝ වලකාලූහ. මා පුතු බලාම යන්නෙමියයි මහ බෝසතුන්ට සිතුනේය. යසෝදරා සැතපීහුන් යහන් ගැබ දෙසට සෙමෙන් සෙමෙන් පියවර තැබීය. ශාන්ත ලෙස දොර අඩවල් කොට බැලීය. ඇතුළු ගැබෙහි තෙල් පහන් දැල්වෙමින් තිබුණි. සුවඳමල් අතුල යහනෙහි පුතුගේ ඇඟ මතින් අතයවා ඇය ගැඹුරු නින්දක සැතපීහුන්නාය. බෝසත් තෙමේ එලිපත්ත මත තැබූ පයින්ම හිටිවනම ඒ දෙස බලා සිටියේ. යම් හේකින් මා දේවියගේ අත මෑත් කොට සිඟිත්තා අතට ගන්නට සිතුවොත් ඇය පිබිදී මාගේ ගමන වලක්වයි. සත්‍ය අවබෝධ කොට පැමිණ පුතු දකින්නෙමියයි සිතා තැබූ පය පසුපසට ගත්තේය. නිහඬවම පහත මාලයට බැස්සේය. චන්න තෙමේ කන්තක අසු සකසා මග බලා සිටි බෝසත් කුමරු එහි යවුත් කන්තකගේ කලවයට අත තබා, දරුව කන්තක, තෙපි එක් රැයකට අද මා එතර කරව. මම මේන් පිටතට ගොස් බුදු බව ලබා ලෝ සත දුකින් එතර කරන්නෙමියයි කියා අසු පිට නැගියේය. කන්තක අසුගේ කුර හඬ නොඇසෙයි. ගෙලෙහි සිට වලිගය තෙක් කන්තක අසු 18 රියනක් දිගයි. හේ ඉතා සවිමත් සුදෝ සුදු සේදු සංඛ්‍යක් බඳු බල සම්පන්නයි. ඉදින් හේ හේෂරාව කරමින් හින හේ නම් පයනගා යන්නේ නම් දුර ඈතටද ඇසෙයි. එබඳු බාධාවක් බෝසතුන්ට නොවනු පිණිස දෙවියෝ මැදහත් වූහ. අසු හිනහැන හඬ කුර නැංවෙන හඬත් නොඇසුණු පිණිස අත්වලින් වසා සිටියේය. බෝසත් තෙමේ අසු පිට ගියේය. අසුගේ වලිගය අල්ලා සිටි චන්නද මැදියම් රැෙහි නැගෙනහිර රාජද්වාරය අභියසට පැමිණියේය. යම් හේකින් මගේ පුතු අභිනික්මන් කොට යන්නට සිතුවොත් ඒ ගමන වලක්වව් කියා සුදෝ නිරුදු විසින් නැගෙනහිර බටහිර යන රාජද්වාර දෙකෙහිම රැකවල්කරුවෝ දහස බැගින් රඳවන ලද්දාහ. මෙකල නේපාල රාජ්‍ය රයත්ව පුරාණ කපිලවස්තුව නටබුන්ව ඇත. ඒ රාජමාලික පෙදෙස දැන් හඳුන්වනු ලබන්නේ තිලව් රාකෝට් යන නමිනි. එහි පැහැදිලිවම නැගිනිහිර හා බටහිර සුවිශාල පුරාණ දොරටු දෙක අදටත් දකින්ට ලැබෙයි. සිදුහත් කුමරු මා අභිනික්මන් කළ නැගිනිහිර දොරටුවේ සිට බලන කල්හි ඉතා මැනවින් හිමාල පර්වත බලල්ල දිස්වෙයි. එදා කුමරු නික්ම ගිය දොරටුව මෙකල පවා මහානි අභිනිෂ්ක්‍රමණ ද්වාරයයි කියයි. එදා දොරටු අභියසට පැමිණි බෝසතුන්ට මේ සිතුනේය. ඉදින් මහාද්වාරය විවර කරන්නට පිළිවෙලක් නැත්තම් මා අසුපිට සිටියදීම චන්න මොහුගේ වලිගේ අල්ලා සිටියදීම කන්තකයා 18 රියන් පවුර උඩින් පැනගන්නේ යැයි කියාය. එහෙත් ද්වාරය අසල සිටි සියලු දෙන ගැඹුරු නින්දේ සිටියෝය. දේවතාවෝ දොර විවර කළහ. ගමන වලක්වන්න මාරයා ඉදිරිපත් වෙයි. ලෝක සත්වයාගේ සාංසාරික පැවැත්ම දිගින් දිගටම පවත්වන වස් සෑම අතින්ම එයට අනුබල දෙන ඒ වෙනුවෙන්ම අනුකම්පා විරහිත ලෙස සිය බලෑණි හසුරුවන එක්දරා අද්භූත සත්වයෙක් ලොවෙහි ආධිපත්‍ය දරයි. හේ අනිකෙකු නොව මාරයාය.
භාග්‍යවතුන් වහන්සේ ඔහු පිළිබඳව වදාළේ මෙසේය. ඒතතග්ගම් භික්කවේ ආදිපත්තේයානං යදිදං මාරෝ පාපිමා. මහණෙනි, පවටි මාරයා යන යම් සත්වයේ ඇද්ද මෙත මේ ලොව ආදිපතිභාවය පවත්වන වුන් අතර ප්‍රධාන තැනැත්තායි. මාරෝ ආදිපතේයානං ඉද්දියා යසසා ජලං. ඉර්ධිමත් භාවයෙන්ද යසපිරිවරින්ද බබලවෙන් සිටින මාරතෙමේ ලොව අධිපතීන් අතර ප්‍රධානියාය. සත්වයා සිය පැවැත්ම ගෙන යනු යේ ඇස කන නාසය දිවකය මනස යන ආයතන සය තුළය. ඔහු මේ ආයතනවලට වහල්ව සිටී. මාරයා කරනුයේ ඔවුන්ගේ වහල්කම එසේම පවත්වාගනු පිණිස නොයෙක් අයුරින් අනුබල දීමය. එයින් මිදීම පිණිස ඇති සියලු ඉඩකට වලකා දැමීමය. මාරයාගේ අනුභවයේ පවත්වා ගත හැක්කේ සත්වයා අධ්‍යාත්මික ආයතන තුල සිරවි සිය පැවැත්ම ගෙන යන තාක් පමණි. සත්වයා බොහෝ පෞරස් කොට බිහිසුන් නිරේ ඉපදුනද, තිරිසන් ප්‍රේත ආදී දුක්ඛිත තැනක ඉපදුනද, ඒ ගැන මාරයාට වගක් නැත. මක් නිසාදයත් ඒ කොතන තියෙන්නේ සත්වයාගේ පැවැත්මම නිසාය. යමෙක් ඒ නිදහස් වන්නට මහන්සි ගතොත් එය ඔහු දකින්නේ තමාට කරන අභියෝගයක් ලෙසය. ඒ නිසා එසේ විමුක්තිය උදෙසා වෙහෙසන තැනැත්තාට ඔහු සියලු සතුරුකම් කරයි. මක් නිසාදයත් යමෙකු විමුක්තිය ලදහොත් ඔහු තමාගේ වසඟයට ගත නොහැකි නිසාය. මේ හේතුවෙන් මාරයා සත්වයා සසර නිදහස් වීම පිළිබඳ සහමුලින්ම විරුද්ධව සිටී. මහබෝසත් මේ සැලසෙන්නේ කුමටදයි මාරයා දැන සිටියේය. මරහුගේ ඒකාන අදහස වූයේ කෙසේ හෝ කුමාරයාගේ අභිනික්මන නැවැත්විය යුතුයි කියාය. කෙසේ නම් නවත්වන්නටද? දෙවියන් සහිත ලෝකයේහි ඒ කිසිවෙකුටත් නොකළ හැක්කකි. කුමරු පෙරට තැබූ පය ආපසු හරවන්නට සමතෙක් ලොව කොහිද? මාරතමේ දෙවිරජුකගේ වේශයෙන් අහසේ පෙනී සිටියේය. ගැඹුරු සරින් බෝසතුන් ඇමතිය. නිදුකානිනි, මෙය නොකරම ගෘහවාසය අතහැර තොබ කොහි යන්නද? තව හත් දිනකින් තොබට චක්‍රවර්ති රත්නය පහළ වෙයි. එවිට දහසක් කොදෙව් දිවේන පිරිවර කොටගත් මේ සියලු මහද්වීපයටම තෙපි රජවන්නේය. එහෙයින් පිනැත්ත නවතන්. මාහට මෙය පවසන තෙපි කවුරුද? මම වසවත් මාරයා වෙමි. මාරය, චක්‍රවර්ති රත්නයකින් මට පලක් නැත. මා යන්නේ මේ බිහිසුණු බවසාගරෙන් එතර වෙන මගක් සොයායි. මං බුදු බව ලබා ගන්නෙමියයි කී කල්හි මාරයා එහෙම නොපෙනී ගියේය. ඒ මොහොතේ පටන් මාරතමේ භාග්‍යවතුන් වහන්සේගේ පියවරක් පාසා සත්තු වසක්ම පසුපසින් හඹා ගියේය. ඉදින් මොහු කාම විතර්කයක්, ව්‍යාපාද විතර්කයක්, විහිංසා විතර්කයක් වේවා සිතෙහි උපදවා ගත හොත් කළ යුතු දේ මම දනිමියයි කියායි. මහබෝසත් වෙනුවෙන් පොළව කරකැවි පෙනී සිටී. බෝසතුන්ගේ මහනික්මන මහාබිනික්මන සිදු වූයේ ඇසලපුන් පොහොය දිනයක. අතටපත් සක්විති රාජ්‍ය කෙළපිඩක්සේ බැහැරකොට තමාහට උරුමයෙන් සතු සකල රාජශ්‍රීය තනපතක් තරමටවත් නොතකා නගරයෙන් පිටතට නික්ම ගිය බෝසතුන්ට තමා මෙතෙක්කල් විසූ නගරයේ දෙස බලන්නට සිතක් උපන්නේය. බෝසතුන් අසුපිට එසේම සිටියේදී මහපොළව කුඹල් සකක්සේන් කැරකී ගොස් මෙතෙක්කල් වාසය කළ කිඹුල්වත් නුවර සිය නෙත් ඉදිරියේ පෙනී ගියේය. බෝසත් එමේ නුවරට මුහුණලා සිටියේය. නගරය දෙස බලා එහි කන්තක සිට තැනත් පෙන්වා යා යුතු දිසාවට කන්තක අසුව යොමු කළේය. අඳුරක් නැති රැයෙහි ගිය දුර දහස් ගණන් දේවතාවන් විසින් මග දෙපස එළි දල්වන ලද්දේය. එකල්හි අසු යන මග දෙපස උත්සව ශ්‍රිය ඉසිලීය. අහසින් මල් වැටුනි. තිස් යොදුනක් හෙවත් කිලෝමීටර් 300ක් පමණ දුර පැය කීපයකින් ගෙවී ගියේය. තුන් රාජ්‍යයක් ඉක්මවා තිබුණේය. කන්තක අසු එක්තරා නදියක් අසලට පැමිණියේය. චන්නේනි, මේ කිනම් නදියක්ද? දේවේනි, මේ අනෝමා නදියයි. මැන විචන්න, අනෝම යනු ලාමක වූ නොවූ හෙයින් අරුතයි. අපටද අද අනෝම නම් වූ අලාමක පැවිද්දක් වන්නේය යයි කියා
සිය පා විලුමින් තට්ටු කරමින් කන්තක අසුට සංඥාවක් දුන්නේය. නදීතරින් උඩට පැනගත් කන්තක අසු 1120 රියනක් පළල ඇති අනෝමා නදියෙන් එතර ගියේය. අප මහබෝසත් තෙමේ අසු පිටින් බැස්සේය. සඳේලිය වැටි වැලිතලාව රිදී පටක්සේ දිලෙයි. හේ එහි චන්න ඇමතිය. දැන් තොප මාගේ මේ ආභරණයත් කන්තක අසුත්‍රගෙන ආපසු ආයුත්තේය. මම ශ්‍රමණයෙක් වෙමි. අහෝ දේවේනි, එසේ නම් මමද ශ්‍රමණයෙක් වන්නෙමි. නැත චන්න, තොප දැන්ම පැවිදි නොවිය යුතුයි. ආපසු ආයුත්තේමයි. යැකි කුමරයා, පලන් හැම ආභරණ මුදා ඒවාද කන්තක අසුත චන්දද චන්නට පැවරීය. කෙස් වැටිය කපා අහසට දමයි. මහබෝසත් තෙමේ මේ සිතිය, මාගේ කෙස් කලඹ ශ්‍රමණ සාරුප්‍ය නොවේ. මම අසිපතගෙන කෙස් වැටිය සිඳ මනාය. හිස මුදුනෙහි බැඳ තිබූ කුඩුම්බිය සහිත කෙස් වැටිය වමතින් අල්ලා ගති. දකුණතට අසිපත ගත්තේ නෙළුම් දණ්ඩක් සිඳින සෙයින් සැනකින් කෙස් වැටිය සිඳ මාගේ මේ ගමන සඵල වන්නේ නම් මේ අහසේ පිහිටීවා, සඵල නොවන්නේ නම් බිම වැටේවයි කියා අහසට දැම්මේය. වෙලාගත් කෙසින් යුතු කුඩුම්බිය හෙවත් සිළුමින යොදුනක් පමණ උඩ අහසට නැගිය සිටියේය. සක්දෙවිඳු එකෙනෙහිම එය වහාගෙන කරඬුව කලා ගත්තේය. යළි ඒ යොදුනක් උස සිටිරන් කරඬුවක බහා චූලාමණි චේතිය හෙවත් සිළුමින සෑය නමින් සෑයක් තවතිසාවේ පිහිටුවාලීය. චෙත්වාන මෝලියං වරගන්ධ වාසිතං වේහාසයං උක්කීපි අග්ග පුග්ගලෝ සහස්ස නෙත්තෝ සිරසා පටිග්ගහි සුවන්න චං ගෝට වරේන වාසවෝති. උතුම් සුවඳ කැවූ කෙස් වැටිය කගින් සිඳ ලොවෙහි අග්‍රපුරුෂ තෙමේ ඒ අහසර දැමී දහස් නැතති වාසය වාසව සක්දෙව් දෙවසින් එය දැක රන් කරඬුවක බහා සිළුමින සෑයේ පිහිටුවි. බෝසතුන්ගේ හිසෙහි දෑඟුලක් පමණ කෙස් ඉතිරි වූයේ ඒවා කුණ්ඩලා වර්තව දකුණට කැරකී ගොස් හිස වසා සිටියේ. ඉන් පසු දිවිය ඇතිතෙක් භාග්‍යවතුන් වහන්සේගේ කෙස් නොවැඩුනේය. එපමණටම තිබුණේය. රැවුලද කෙස්වලට අනුරූපව තිබුණේය. කෙස් රැවුල් බෑමේ කෘත්‍යයක් උන්වහන්සේට නොවීය. සත්තකින්ම මේ අසිරිමත් කරුණක් නොවේද? ගටීකාර මහබඹුන්ගේ සිවුරු ලැබෙයි. ගටීකාර මහබඹු කාශ බුදු සසුනෙහි අනාගාමී ඵලයට පත් උපාසකයකි. එකල මිනිසුන්ගේ ආයුෂ වසර 20,000කි. කාශ්‍ය බුදුන් ලොව පහළ වූයේ ඒ කාලයේය. එකල දමදිව වේලයි වේහලිංග නම් නියම්කමක් තිබුණේය. එහි ගටීකාර නමින් කුමල්කරුවෙක් විසීය. කාශ්‍යප බුදුන්ගෙන් බණ ඇසූ හේ අනාගාමී ඵලයට පත්ව සිය නෙත් අන්ද මාපියන්ට උවතන් කරමින් අපිස් දිවියක් ගෙවීය. ඒ ගටීකාර හට ජ්‍යෝතිපාල නම් බ්‍රාහ්මණ මිතුරෙක් සිටියේය. ඒ මිතුරා වූ කලි අප මහ බෝසත්ය. ගටීකාරගේ බලවත් ඇවිටිල්ල නිසා ජ්‍යෝතිපාලයන් හට මහාකාශ හට කාශ්‍යප බුදු සසුනේ පැරිදිවන්නට මඟ සැලසුනි. ගටීකාර උවසු මනුලවෙන්චුතව සුද්ධාවාස බඹල උපන්නේය. හේ ගටීකාර මහබඹ නම් වේ. අද මාගේ පැරණි මිත්‍රයා උතුම් සම්බෝධිය උදෙසා මහා අභිනික්මන් කළේය. මා විසින් ඔහුට ශ්‍රමණ පරිෂ්කාර දිය යුත්තේ යැයි සිතා අටපිරිකර පිදීය. පිචීවරංච පත්තෝච වාසි සුචීච බන්ධනං පරිස්සාවන්නේන අට්ඨේති යුත්ත යෝගස්ස බික්කුණෝ. දෙපට සිවුර, තනිපට සිවුර හා අඳන යන තුන් සිවුරු පාත්‍රය, දැලපිහිය, ඉඳිකටු නූල්ය, ඉන බඳින පටියය, පෙරහන් කඩේ යන මේවා අටපිරිකර නමි. නිවන් පිණිස මෙහෙය වූ සිත්තති ශ්‍රමණයෙකුට මෙය සෑහෙයි. මහබෝසත්තෙමේ අරහත් දජය පොරවා ගනිමින් උතුම් පැවිදි වෙස් ගත්තේය. ඉක්බිති චන්න ඇමතුවේය. චන්න, මගේ වචනයෙන් පිය රජුතත් ගෝතමි මෑණියන්ටත් මා නිරෝගී බව සැලකරව යැයි අසුත් පිටත් කරවීය. චන්නතෙමේ මහබෝසතුන් ආදරයෙන් වැඳ පැදගුණ කළේය.
කන්තක අසු දෙව්ලොව යයි. බෝසතුන් චන්න හා කතා කරමින් පැවසූ වදන් කන්තකයා ඉතා ඕනෑකමින් අසා සිටියේය. මට අදින් පසු මාගේ ස්වාමියා දකින්නට නොලැබෙයි. මොහු නදක මා ජීවත් වීමේ ඇති ඵලයකිම යයි ශෝක බරිතව කඳුළු සලන්නට පටන් ගත්තේය. අපමහ බෝසතුන් එතනින් නික්ම නිල්වන් වනපියස වෙත පියනගන අයුරු කන්තක බලා සිටියේය. සිය ආදර ඇති ස්වාමියා වන වදුලෙහි නොපිනී ගියේය. ඒ දෙස බලා සිටි කන්තක තවදුරටත් ශෝකය ඉවසාගත නොහැකිව එතනම ලය පැලී මිය ගියේය. එකෙනෙහිම කන්තක නමින් දෙව්පුතෙක්ව තවතිසාවෙහි උපන්නේය. වරක් දෙව්ලොව චාරිකාවෙහි වැඩි මහා ඉර්ධිමත් අප මහ මුගලන් තෙරඳුන්ට මේ කන්තක දෙව්පුතු මුණ ගැසුනේය. එකල්හි මුගලන් තෙරණුවෝ දෙව්පුතුගෙන් මෙසේ අසා සිටියාහුය. මහා පිනැති දෙව්පුත, තා උතුම් දෙව්විමනකි මහත් ප්‍රභාවකින් දිලෙයි. අහස් කුස නැගී එන හිරු මඩල බඳුය. දෙව්පුත, තොපගේ මේ පුණ්‍යඵලය කවර දානයකින් උපන්නක්ද? නැතහොත් සීලයකින්ද? නැතහොත් උතුම් මුනුවරයෙකුට ඇඳිලි බැඳ කළ වන්දනාවකින්ද? මේ අසන මාහට පවසව. එකල්හි කන්තක දෙව්පුතු අප මහමුගලන් තෙරුන්ට තමා විඳින්නේ කවර දෙයකින් නිපන් පුණ්‍යඵලයක් දැයි මෙසේ කියා සිටියේය. ස්වාමීනි, පෙර ශාක්‍යයන්ගේ කිඹුල් වතනම් පුරවරයක් විය. එහි සුදුව නිරුදුගේ පුත්‍රයා උපන් මොහොතේම උපන් සහජාත කන්තක අසු මාය. යම් මැදියම් රැයක සිදුහත් කුමරු බුදු බව ලබනු ඍෂියෙන් මහබිනික්ුණන් කළේද එදා හේ මහා පුරුෂ ලකුණින් හෙබි සිය චාලා හස්තයෙන් තඹ පැහැ නිය ඇති දික් ඇඟිලි ඇති මෘදු අතින් මාගේ කලවයට අත දබා දරුව මා උසුලාගෙන යව මම උතුම් සම්බෝධිය ලබා ලෝසත බෞදුකු නෙතර කරවන්නෙමි යයි මට කීවේය. ඒ වදා නසද්දී මා සිතෙහි නිම්හිම් නැති ප්‍රීතියක් පැන නැග්ගේය. මා සිත ඔද වැඩී ගියේය. මහත්සේ තුටු වීමි. මම ඒ වචනය ආදර ගෞරවයෙන් පිළිගත්තෙමි. මහා යසස් ඇති ශාක්‍ය පුත්‍ර රාජකුමාරයා මා පිට නැගගත් බව දැනුණු කල්හිද මා සිත සතුටින් පිනා ගියේය. මා ඒ පුරුෂෝත්තමයා උසුලාගෙන ගියේ මහත් ප්‍රීතියෙනි. හිරු නැගේ එන වේලෙහි වෙනත් රජෙකුගේ විජිතයේ සිටින්නට අපට පුළුවන් විය. අහෝ, එකල්හි හේ මාත් චන්නත් හැරදමා කිසි අපේක්ෂාවක් නැතිව හුදකලාවේම අපෙන් වෙන් වී ගියේය. මා එදා ගන්තරේදී මාගේ ස්වාමියා වූ රාජකුමාරයාගේ නිය ඇති පායුග දිවෙන් ලෙවමින් සිටියෙමි. අහෝ, මහා වීරයන් වහන්සේ අප අතහැර යද්දී මම හඬ හඬා බලා සිටියෙමි. ශ්‍රීමත් ශාක්‍යපුත්‍රයන් වහන්සේ මාගේ ඇස් සීමාවෙන් එපිටට නොපෙනී ගිය සැනින් මට කුමක් දෝ මාරාන්තික රෝගයක් වැළඳුනේය. එයින් මාගේ මරණය වහා සිදුවිය. ඒ මහෝත්තමයා පිටමතින් උසුලාගෙන ගිය පිනෙහි ආනුභාවයෙන් මා තාතුසාවෙහි උපන්නේය. කිසි සැපයකින් නොඅඩු දිව්‍ය කම්සුවෙන් මෙහි වසමි. ඒ මහෝත්තමයා විසින් සම්බෝධියට පත් වූ වග පිළිබඳව පැතිරියන යම් ගෝසාවක් මට ඇසුනේද එවිට මට මහා සතුටක් ඇතිවිය. ඒ කුසල මූලයෙන්ම මමද නිකලස් වන්නෙමි. මේ මහා පුදුම දෙයකි. බුදු උපත අසිරිය නම් සිතාගත නොහැකි පුදුම දෙයකි. බෝසතුන් අභිනික්මන් කරන දා පිටමතින් උසුලා ගිය පිනෙන් තිරිසන් සත්‍යකු පවා නිවනට සුදුසුකම් ලබයි. එදා චන්නට මුලින්ම තිබුණේ සිදුහත් කුමරුගෙන් වෙන්වීම නැමැති එක් ශෝකයක් පමණි. එහෙත් කන්තකගේ මරණය හේතුවෙන් දෙවැනි ශෝකයකුත් උපන්නේය. හේ ඉතා දුකසේ හඬ හඬා කිඹුල් වත් පුරයට ගියේය. අප භාග්‍යවතුන් වහන්සේගේ පැවිද්ද අසිරිමත්ය. ගෘහවාසය අතහැර
පැවිදිවීමේ ආසාව මහා බෝසත් සිතෙහි කෙතරම් තදින් කාවේදී තිබුණේ දෙයත් මහනි අභිනික්මන් කොට හුදකලාව පැවිදි වූයේ වර්ෂා ඍතුව ආරම්භ වීම සමග බවවත් නොසලකා හැරියේය. අදත් ඉන්දියාවෙහි වැසි සමයෙහි ආරම්භෙන්නේ ඇසළ පොහොයෙන් පසුවය. මේ නවක ශ්‍රමණයන් වහන්සේ ඒ පෙදෙසෙහිම අනුපිය නම් අඹවනයට පිවිසියහ. සතියක් පුරා පැවිදි සුව විඳිමින් කල් ගෙවීය. ඒ සතිය පුරා උන්වහන්සේගේ ආහාරය වූයේ පැවිදි වීමෙන් ලත් නිරාමිස ප්‍රීතිය පමණි. ශ්‍රමණ තෙමේ තවමත් කුසට ආහාරක් සොයා බිනුසිඟා නොගියේය. ඒ සතිය ඇවෑමෙන් චාරිකාවෙහි පිටත් වූයේය. ඒ රජගහ නුවරට යෑම පිණිසය. අනුපිය අඹවනයේහි සිට රජගහ නුවරතෙක් 33ක් හෙවත් කිලෝමීටර් 300ක් දුරක් තිබුණේය. පියවර ගමනින් වැඩි උන්වහන්සේට දේවානුභාවය නිසාවෙන් දවසකින් රජගහ නුවරට යන්නට හැකි වූයේය. උන්වහන්සේ රජගහ නුවරට වැඩියේ මල්ල ජනපදය හරහාය. නුවරට ඇතුළු වූයේ නැගෙනහිර ද්වාරයෙනි. ශ්‍රමණතෙමේ පාත්‍රය අතටගෙන ආහාර ස්වල්පයක් ලැබුණු පිණිස නගරයේහි රජ වීදියට පිවිසියේය. යට හෙළූ නෙත් ඇති සංසිඳී ගිය ඉඳුරන් ඇති වැගිරෙන සිනිඳු තෙල් ධාරාවක් බඳු ශාන්ත පැවතුම් ඇති මහා පුරුෂ ලකුණෙන් හෙබි රන්වන් රූපකායෙන් බබලන පියකරු ශ්‍රමණ නමක් ගෙපිලිවලින් පිඩුසිඟා වඩි. නුවර වැස්සෝ මේ අපූර්ව වූ පෙර නොදුටු විරු අද්භූත ශ්‍රමණ රුව දෙස නෙත් දල්වා බලා සිටියෝය. මහා බ්‍රහ්මරාජයා සිය පියවි පෙනුමෙන් මනුලොවට ඇවිත් වද්ද අසුර විමුණක් මැදට සක්දෙවිඳුගේ පැමිණීම බඳුය. නුවර වැසියෝ කෙතරම් විස්මයට පත් වූවාහු දෙයත් වහා දිවගොස් බිම්සාර නිරදුන්ට සැලකොට සිටින්නට තරම් එය බරපතල කරුණක් විය. දේවයන් වහන්ස, අදහාගත නොහැකි අද්භූත රූසිරියෙන් යුත් සත්වයෙක් නගරෙහි පිණිසිඟා යයි. හේ දෙවියෙක් දෝ මිනිසෙක් දෝ නාග සුපර්ණයෙක් දෝ කවරෙක් දෝ හෝ යැයි අපි නොදනිමු. රජතෙමේ සඳලු තලයට පැමිණ ඒ දෙස බැලීය. සැබෑව අද්භූත පුරුෂය කුසේ පෙනේ. විස්මයට පත් හේ රාජපුරුෂයා නැමතිය. එම්බා මිනිසුනි, යව් තොපි ගොස් හොඳින් විමසා බලව්. ඉදින් හේ අමනුෂ්‍යයෙක් නම් නගරයෙන් නික්ම නොපෙනී යන්නේය. දෙවියෙක් නම් අහසින් යන්නේය. නාගයෙක් නම් පොළොවෙහි කිමි දෙන්නේය. මිනිසෙක් නම් ලද භික්ෂාවගෙන පසකට වී වළඳන්නේය. පිටු ලබාගත් ශ්‍රමණතෙමේ පිවිස ද්වාරයෙන්ම නගරයෙන් නික්මුණේය. පාණ්ඩව පර්වතය සෙවනැල්ලෙහි පෙරදිකට මුහුණලා හිඳගත්තේය. ආහාර වළඳන්නට සිතා පාත්‍රයෙන් ආහාර පිඩක් අතට ගත්තේය. එය පිලුණු වීගේ ආහාරයකි. ඒ සැනින් වමනයට ඒමක් බඳු අපුලක් ඇති විය. හේ තමා ඇමතීය. එම්බා ගෞතම, සුවඳ ඇල්හාලේ බතින් යුතු නානා අනගි සූප ව්‍යංජනයෙන් යුතු රාජභෝජන රන්බඳුනෙහි ගනිමින් සිටි තෙපි එක් පාංශුකූලික පැවිද්දෙකු දුටුවහුය. එදා තෙපි කවරදා නම් මම මෙබඳු ශ්‍රමණයෙක් වන්නෙමි දැයි සිතා පැවිදිව දැන් කුමක් හෙයින් දැහැමිවලද ආහාරයේ පිළිකුල ඉපදුවහුද? හුදෙක් ජීවිත යාත්‍රාව පිණිස මෙය තොපට නොසෑහේද යැයි අවවාද කොට මැදහත් සිතින් යුතුව වළඳින්නට පටන් ගත්තේය. පසු කලෙක අපගේ ආනන්ද තෙරණුව භාග්‍යවතුන් වහන්සේගේ පැවිද්ද පිළිබඳව මෙසේ වදාළහ. පසස් ඇති අප මොනිදානෝ කෙසේ පැවිදි වූසේක් දැයි හේ නුවණින් විමසමින් පැවිද්දන්ට ආසා කළ අයුරු මෙසේ පවසාලන්නෙමි. දහමෙහි හැසිරෙනවුන්ට මහත්ම බාධාව නම් ගිහිගේ විසුමයි. ගිහිගේ යනු රාග ආදී කෙලෙස් රජස් උපදින්නටම රිසි තැනකි. පැවිද්ද නම් එසේ නොවේ. අභ්‍යාවකාශය බඳුය. අපගේ ශාස්තුන් වහන්සේ පැවිදි වූයේ මෙසේ නුවණින් සිතාය. ශ්‍රමණයෙකු වූ හේ කයින් විය හැකි හැම පවම දුරු කළේය.
වචනයෙන් විය හැකි පවුද දුරලීය. ශ්‍රමණයකුට නිසි ලෙස දිවි පැවැත්ම පවිත්‍රව ගත කළේය. ශ්‍රමණයකුට නිසි දිවි පැවැත්ම පවිත්‍රව ගත කළේය. භාග්‍යවතුන් වහන්සේ මගධයන්ගේ ගිරි වෘජ නම් රජගහ නුවරට මුලින්ම වැඩිසේක. උතුම් මහා පුරුෂ ලකුණින් හැබි රුවින් යුතු ශ්‍රමණ තෙමේ ආහාර ටිකක් ලැබුණු පිණිස ගෙපිලි වලින් පිණිසි ගා වැඩිසේක. බිම්බිසාර නිරිඳු මාලිගයේ උඩුමහලේ සිට සොඳුරු ලකුණින් හැබි අභිරූපී ශ්‍රමණයා දැක මෙකරුණ කීවේය. භවත්නි, අර සමිනුදු දෙස බලව්. ඉතා මනහර රූ ඇත්තේය. සොඳුරු පැවතුම් ඇත්තේය. යුග මාත්‍රයක් පමණක් බලයි. යටහෙළූ නැත් ඇත්තේය. මනා සිහි ඇත්තේය. මොහුනම් පහත් කුලයකින් පැවිදි වූවෙකු නොවෙයි. රාජදූතයෝ වහා යත්වා භික්ෂුතෙමේ කොහි වඩෙන්නේෙහි දැ විමසා බලව්. නිරුදු විසින් යමන ලද ඒ රාජදූතයෝ සමිනිදු පසු පස ගියෝය. මේ භික්‍ෂුව යන්නේ කොහිද, මොහු වසන්නේ කොහිද යැයි සොයා බලනු පිණිස. ගෙපිලිවලින් වඩිනා හේ රැකගත් ඉඳුරන් ඇත්තේය. ඉතා සංවරය, මනා සිහියෙන් හා නුවණින් යුතු වෙයි. ශ්‍රමණහුගේ පාත්‍රය ඉක්මනින් පිරුණේය. පිඬුසෙවීම අවසන් කොට මුනිතෙමේ නගරයෙන් නික්ම ගියේය. මෙහි වසන්නට හොඳය යයි කියා පාණ්ඩව පර්වතය දෙසට ගියේය. සමිඳු එහි වැඩවසින බව දුටු රාජදූතයෝ පැමිණියෝය. ඔවුන් අතරින් එක් දූතයෙක් බිම්බිසාර නිරිඳු වෙත ගොස් සැලකොට සිටියේය. මහරාජයාණනි, ඒ භික්ෂුතෙමේ පාණ්ඩව පර්වතයෙහි පෙරදිග බෑවුම් පෙදෙසෙහි වැඩහිඳී. හේ මහා වෘෂභයෙකු බඳුය, ව්‍යාග්‍රයකුවන් බඳුය, ගිරිගුහායක වසන සිංහ රාජයෙකු බඳුය. දූතයාගේ වදන් ඇසූ බිම්බිසාර රජු සොඳුරු රියකින් පාණ්ඩව පර්වතය බලා පිටත්ව ගියේය. රියෙන් යාහැකි දුර ගිය හේ අනතුරුව රියෙන් බැස පාගමනින් ගියේය. මහා තෙද ඇති සමනිදු කරා පැමිණියේය. එහි හිඳගත් රජ ශ්‍රමණයන් හා සතුටු විය. පිළිසඳර කතා බහ දෙඩීය. හේ යලි ශ්‍රමණයන් අමතා මෙසේ කීය. හා තරුණයි නොවැ, උපන් පළමුවේහි යෞවනයකි. ආරෝහ පරිණාහ දේහෙන් යුතුය. පෙරනා හැටියට නම් වංශවත් ක්ෂත්‍රිය රජෙක් බඳුයි. ශ්‍රමණයානිනි, මම නුඹ වහන්සේට භෝග සම්පත් දෙමි. ඇත්සේනා පෙරටුව බලසේනා හොබවමින් රාජසුකේ වළඳව. මා විසින් අසන ලද්දේ කවර ජාතියක උපන්නේ දැයි කිව මැනව. මහරජුනි, හිමවත් පව්ව පෙදෙසෙහි ධනය හා වීරය ඇති ඍජු ජනපදයකි. පෙර සිටම එය කොසල් දනව්වට අනුව පවතී. එහි ඔක්කාක රාජවංශයේ ගෞතම ගෝත්‍රයට අයත් ජනයා සිටි වංශයෙන් ශාක්‍යෝය. මම ඒ ශාක්‍ය වංශයෙන් නික්ම පැවිදි වූයෙමි. කිසි කාමයක් නොපතමි. කම්සුවේට ආශා ඇති මිනිසුන් විඳිනා දුක දැක දුක් බිය නැති තැනක් ලෙස පැවිද්ද දුටුවෙමි. සම්බෝධිය පිණිස පදන් වීරිය වඩනු වස් යන්නෙමි. මා සිත රැඳී තිබෙන්නේ එහිය. මෙහි සඳහන් වන්නේ එදා භාග්‍යවතුන් වහන්සේ බිම්බිසාර රජුට සිය අරමුණු පැහැදිලි කර අරු අයුරුය. රාජකීයන් රජමැදුර අතහැර සියලු සැප අතහැර හිමවතට ගොස් තවුස්දම් පිරීම පිළිබඳ කතාවලින් ඉන්දියානු සමාජයේ අඩුවක් නැත. එහෙත් එකල තිබුණේ තාපස පැවිද්දයි. තාපසයෝ කෙස් රවුල් වවති. හැඩ පළු ගෙතී ගිය දිගු කෙස් කලමින් යුතුව සිටිති. ශ්‍රමණ පැවිද්ද යනු ඊට වෙනස් ස්වාධීන එකකි. ශ්‍රමණවරු කෙස් රවුල් බා කහවත් හැඳ වේදේම පිළිසරණ නොකොට ස්වතන්ත්‍රව විමුක්ති ගවේෂණයෙහි යෙදුනාහ. සිදුහත් කුමරු තෝරාගත්තේ ඒ ශ්‍රමණ පැවිද්දයි. රාජී ඍෂිවරු පිළිබඳව කොතරම් ඇසූ නමුදු බිම්බිසාර නිරිඳුට මෙවැනි රූ ඇති කඩවසම් රාජකීය තරුණයෙක් සියල් අතහැර
ශ්‍රමණයකු වීම පුදුම කරුණක් වූ බව නිසකය. ඔහු මගධ රාජධානීන් අඩක්ම දෙන්නට සිතුනේ ඒ නිසාය. අඩක් දී සතුටු කරන්නට සිතුනේ ඒ නිසාය. නමුත් මේ ශ්‍රමණයා සොයන්නේ වෙනත් දෙයක් බව ඔහුට පසෙක විය. ඔහු මෙසේ කීවේ, පියකරු ශ්‍රමණයන් වහන්ස, නුඹ වහන්සේ නම් ඒකාන්තයෙන්ම සම්බෝධිය පසක් කරන්නාහු යැයි මම සිතමි. සම්බුද්ධත්වය ලබා පළමු කොට මාගේ විජිතයට වඩිනු මැනවයි රජතෙමේ ඉල්ලා සිටියේය. සත්‍ය සොයන ගමනේදී ආලාර කාලාම මුණ ගැසෙයි. බෝසත් ශ්‍රමණ තෙමේ රජගහ නුවරින් නික්ම යලි වනයෙන් පිරි ආරණ්‍යවාසයට පිවිසියේය. ඔහුට හැම දෙයක්ම අලුත්ය, හැම දෙයක්ම අමුතුය. 29 වසරයක් බාහිර ලෝකයේහි සුලඟ නොවැදුණු, මිරිවැඩි නොලා පොළොවෙහි පා නොතැබූ, සිනිදු සේලයෙන් වටිතිර ඇද යහනෙහි සැතපුණු, රන්බඳුනෙන් මීරු රස බොඳුන් වැළඳූ හෙතෙම දැන් අමුතුම ගමනක් යයි. දුහුවිලි වැකුණු මංමාවත් ඔස්සේ මිරිවැඩි රහිත පාගමනින් හුදෙක් ගතෙහි පොරවන ලද සිවුරකට හා අතටගත් මැටි පාත්‍රයකට පමණක් හිමිකම කියමින් වනගත මම්මාවත් ඔස්සේ මොහු සොයමින් යන දෙය ලොවට දෙන්නට හැකි වේවිද? මහණෙනි, ශ්‍රමණයෙකු වූ මම කිං කුසල ගවේසි? එනම් කුසලේ යනු කුමක් දැයි සොයන්නෙක්ව කිං සච්ච ගවේසි? සත්‍ය යනු කුමක් දැයි සොයන්නෙක්ව සයසරා ගියමි. එසේ සොයමින් යට යන මම එක්තරා වන අසපුවක සිටි ආලාර කාලාමයන් වෙත ගියමි. ඇවත කාලාමේනි, මමද තොපගේ ධර්ම විනයෙහි හැසිරෙන්ට කැමති යයි කී කල්හි ආලාර කාලාම මට මෙසේ කීය, ආයුෂ්මත් තෙමේ මේ ධර්මයේ හැසිරේවා. නුවණැති පුරුෂයෙක් යම් තැනක ගොස් ඇදුරු පරපුරෙහි උගන්වන දෑ තෙමේම දැන පසක් කොට වෙසෙයිද මේ ධර්මයේ වනාහි එබඳු දෙයක් යයි හේ කීවේය. මහණෙනි, මට ගත වූයේ ඉතාසුළු කලකි. මම ඒ ධර්මය උගත්තෙමි. මම තොල් හැසිර වූ පමණකින් ඔහු කී දේ නැවත කී පමණකින් ඔහුගේ ඥානවාදයත් ආචාර පරපුරේ මතයත් එලෙසින්ම කීවෙමි. මමද ඒ දහම දනිමි, දකිමි යයි ප්‍රතිඥා දුන්නෙමි. එකල්හි මහණෙනි, මට මෙය සිතුනේය, මේ දහම වනාහි හුදු ඇදහිම් මාත්‍රයකින් නිමා නොවන සේකි. ආලාර කාලාම තෙමේම නුවණින්ම දැක පසක් කොට වසමි කියා කියයි. සත්තකින්ම ඔහුම දහම දැන දැක වසන බව පෙනෙයි. එක්බිති මම ආලාර කාලාම වෙත ගොස් මේ අසෙමි. ඇවත් කාලාමේනි, තෙපි කෙතරම් දුරකට මේ දහම සී නුවණින් පසක් කොට වසවුද? එකල්හි හේ ආකින්චඤ්ඤායතන අරූප සමාපත්තිය පැවසීය. එවිට මට මෙය සිතුනේය, මෙහිලා ශ්‍රද්ධාවත් වීරියත් සිහියත් සමාධියත් ප්‍රඥාවත් තිබෙන්නේ ආලාර කාලාමට පමණක් නොවේ, මටද ඇත. එසේනම් මාද ආකින්චඤ්ඤායතන අරූප සමවත උපදවා ගන්නට උත්සාහ කළ යුත්තේය. එක්බිති මහණෙනි, ඉතාසුළු කලකින් මමද ආකින්චඤ්ඤායතන අරූප සමවත උපදවාගෙන වාසය කරන්නට සමත් වූෙමි. ආලාර කාලාමයන් දන්නේ එපමණෙක්ම බව මට කීවේය. ඉන්පසු ඔහු මෙසේත් කීවේය, ආයුෂ්මත, අපි දෙදෙනා එක්ව මේ පිරිස පරිහරණය කරමු. ඉතා සතුරට පත් හේ අන්තේවාසිකයකු වූ මා කෙරෙහි තමාහා සමකොට සලකන්නට පටන් ගත්තේය. සමසමව තැබුවේය. උදාර පූජා ආදියෙන් මා පිදීය. එකල්හි මහණෙනි, මට ඇති වූයේ මේ අදහසයි. ආලාර කාලාමගේ ධර්මය අවබෝධයෙන්ම කලකිරීම පිණිස නොපවති, නොවැල්ම පිණිස නොපවති, කෙලෙස් නිරුද්ධ වීම පිණිස නොපවති, සංසිඳීම පිණිස නොපවති, විශේෂ ඥානය පිණිස නොපවති, සම්බෝධිය පිණිස නොපවති, නිවන පිණිස නොපවති. මෙය හුදෙක්ම හේතුවන්නේ ආකින්චඤ්ඤායතන ලෝකයෙහි ඉපදීම පිණිස පමණි. මහණෙනි, ඒ මම ආලාර කාලාමගේ ධර්මය
ප්‍රමාණවත් නොවන බව දැන එහි උකටලීව එතනින් බැහැරට ගියෙමි. කුමක්ද අප බෝසත් සමිනිදු සොයන්නේ? මේ නම් ඉතාම අපූර්ව විමසීමකි. මෙලෙසින් නුවණින් විමසන්නෙකු ගැන මේසා දිගු මිනිස් ඉතිහාසය දන්නේ නම් ඒ මේ අසිරිමත් පුරුෂයා ගැන පමණි. සොයනාදය පිළිබඳ කිසියම් ඉඟියක් මොහතුළු බව ඇති බව පෙනෙයි. ඒ ඉඟියෙහි තිබෙන්නේ හුදු පරිකල්පනයක් නොව මනෝමය සංවේදී බවක් නොව මායාකාරී භ්‍රාන්තියක් නොව කරුණු සහිත වූ විමසීමකි. මොහු සොයන දෙය වෙන කිසිවෙකු විසින් නොසෙවූ විරුදයකි. එතරම් දෙයක් තෝරා බේරා ගන්නට අන්‍යෝ කෙසේ නම් සමත් වෙත්ද? හේ සොයන දෙය හරියටම හරිය. හේ එහි ලක්ෂණ නිවැරදිම හඳුනාගෙන තිබුණි. සොයන දෙය කුමක් දෙයත් අවබෝධයෙන් කලකිරීම පිණිස පැවතිය යුතු දෙයකි. නොයල්ම පිණිස, කෙලෙස් නිරුද්ධ වීම පිණිස, සංසිඳීම පිණිස, විශේෂ ඥානය පිණිස, සම්බෝධිය පිණිස, නිවන පිණිස පැවතිය යුතු දෙයකි. මේ නවක ශ්‍රමණ තෙමේ සොයන්නේ මෙබඳු දෙයක්. මොහු සොයන දෙය දෙන්නට සමත් වූවෙක් ඇද්දැයි සොයායාම සාධාරණ නමුත් අන්තිමේදී ඒ සොයාගත හැකි වූයේ තමාටමය. ඒ සඳහා තව කොපමණ දුරක් යන්නට තිබේද, කොපමණ වෙහෙසක් ගන්නට තිබේදයි කවුරුන් නම් දනිද්ද? හේ උද්දක රාමපුත්‍ර සොයාගෙන යයි. ආලාර කාලයෙන් වෙතින් නික්ම ගිය බෝසත් ශ්‍රමණ තෙමේ යාලි මහ වනයට වැදුනේය. වනගත මම්මාවත් ඔස්සේ කුඩා ගම්මාන ඔස්සේ සැරිසර යන කලී තවත් සුවිශේෂ ඍෂිවරයෙකු වෙතයි අසන්නට ලැබුණේය. ඔහු වනාහි රාම ඍෂියුගේ පුත්‍රයා වන උද්දකය. එහෙයින් ඔහු ප්‍රසිද්ධ වූයේ උද්දක රාමපුත්‍ර නමිනි. රාම තෙමේ නේව සංඥා නාසඤ්ඤායතන අරූප සමාපatti උපදවාගෙන වාසය කළේය. ඒ වනාහි ලෞකික සමාපත්තීන්හි මුදුනය, අන්තිම කෙලවරය. ලෝකේ ඕනෑම අයෙක් අධ්‍යාත්මිකව කෙතරම් දියුණු වන්නට මහන්සි ගත්ද ඉන් අපිට ලබන්නට සමවතක් කොහෙත්ම නොලැබුණේය, නොතිබුණේය. ඒ දෙවියන් සහිත ලෝකයේ අවසාන නිෂ්ඨාව ලෙස සම්මතව තිබුණේය. උද්දක රාමපුත්‍ර ඉගැන්වූයේ සිය පිය රාම ඍෂියුගේ ඒ ධර්මයයි. බෝසත් ශ්‍රමණ තෙමේ රාමපුත්‍ර උද්දකගේ ඒ ධර්මය හදාලේය. සමනිදිට මේ සිතුනේය. රාජ තෙමේ මේ ධර්මය හුදු අදහා ගැනීමකින් පමණක් නොකීවේය. තෙමේම නුවණින් දැන පසක් කොට පවසන බව කීවේය. රාමට පමණක් ශ්‍රද්ධා වීරය සති සමාධි ප්‍රඥාව නොතිබුණි. ඒවා මටද ඇත. මාද මේ ධර්මයේ පසක් කොට පැමිණ වාසය කළ යුත්තේයි මහණෙනි. මම නොබෝ කලකින් මාගේ නුවණින් ඒ ධම දැන දැක පසක් කොට වාසය කළෙමි. එකල්නි මහණෙනි, උද්දක රාමපුත්‍ර මා වෙත පැමිණ මෙසේ කීවේය. එවත්නි යම් බඳු අපි තොපවෙනි සබ්‍රාහ්මචාරීන් වහන්සේ නමක් දකිමුද ඒ අපට ලාභයකි. ඒ අපට මහත් ලාභයකි. මාගේ පිය රාමතෙමේ යම් ධර්මයක් නුවණින් දැක දැන පසක් කොට පැවසීද දැන් තෙපිතු දැන් ඔබද ඒ ධර්මයම නුවණින් දැන පසක් කොට වසන්නාහුය. රාමතෙමේ යමක් දන්නේද ඔබද ඒ දන්නාහුය. රාම යම් බඳු වූයේද ඔබද එබඳුය. මෙසේ සබ්‍රමචාරී වූ මම ආචාර තනතුරු හිතැබුවේය. මහත් පූජාවෙන් පිදීය. එහෙත් මහණෙනි, උද්දක රාමපුත්‍රගේ ධර්මය අවබෝධයෙන්ම කලකිරීම පිණිස නොපවති, නොවල්ම පිණිස නොපවති, කෙලෙස් නිරුද්ධ වීම පිණිස, සංසිඳීම පිණිස, විශේෂ ඥානය පිණිස, සම්බෝධිය පිණිස, නිවන පිණිස නොපවතින බව දැනගත් බව මේ උහුදෙක්ම හේතුවන්නේ නේව සංඥා නාසඤ්ඤායතන ලෝකයේ ඉපදීම පිණිසක් පමණක් බවත් මට වැටහුණේය. මහණෙනි, ඒ මම උද්දක රාමපුත්‍රගේ ධර්මය ප්‍රමාණවත් නොවන බව දැන එහි උකටලීව එතනින් බැහැරට ගියෙමි.